सद्धर्म श्रवणाभिलाषी सत्पुरुष वासनावंत पिन्वत्नी अद दवसे मे पिंगतुल्ल कौरुत् मे स्थानीयट सह संबंध विलायिनी विशेषेम प्रज्ञा रूप वाहिनी नालिका वहरह सिद्ध किरण विशेष धर्म देशनावकट श्रवणे देन्न पिंगत्नी බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන මේ ධර්මය ශ්‍රවණය කිරීම නිසා අපිට ඇති වෙනවා පෙර නොතිබිච්ච ඥානයක් නේ පෙර තිබිච්ච නැති ඥානයක් මේ පෙර තිබිච්ච නැති ඥානය ඇති වෙන්න මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය පිට වෙන්නම උන්. හරි. කෙනෙක් පරතෝ ഘോഷප්‍රත්‍ය කියන එක තියෙන්නම උන්. සාමාන්‍ය කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ නිකන් හිතලා මතාන්තර අවබෝධ කරගන්න. නේ. ඒ නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ නම ගුරුපදේශ රහිත මේ උතුම් ධර්මය අවබෝධ කරනවා කියන එකෙන් තමයි උන්වහන්සේට සම්මා සම්බුද්ධ නැත්නම් බුද්ධ කියලා ගුණයක් අපි ආරෝපණය කරලා තියෙනවා. එහෙනම් අපි කිසිම කෙනෙකුට මේ ධර්මය අපිට ඕන ඕන විදිහට අවබෝධ කරගන්න පුළුවන්ද? එහෙනම් අපිත් කවුරු වෙනවද? එහෙනම් අපිත් සෙක්ක සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ නැත්නම් පසේ බුද්ධත්වයට පත් වෙන්න ඕනේ නේ. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින සැරියුත් වැනි අධිප්‍රඥාවකින් යුක්ත බුදුරජාණන් බුද්ධ ශ්‍රාවකයෝ පවා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ වචන මාත්‍රයක් නැතුව නිවන කියන එක ස්පර්ශ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට එකක් පැහැදිලි ධර්මය කියන එක අපේ ජීවිතයට ධර්මාබෝධය කරන්ඩ අහන්නම දැනගන්නම බලාගන්නම වෙනවා. ඊගෙන මේ ධර්මය කියන එක ඇසීම නිසා සාමාන්‍යයෙන් මේ සරල තැන් ගැන කතා කරන්න නැතුව අපිට එන පොඩි වෙලාව හරි නේද මේකෙන් වෙන පරම පරමාර්ථය ගැන කතා කරමු හේතුව තමයි මේ පරම පරමාර්ථය තමයි පින්වත්නි අපිට යහපත උදා කරවන්නේ අවබෝධය කරා ගෙනියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසුම් තේ ගට්ඨයන්තෝ විචරಂತಿ ලෝකේති මේවට බය වෙන්න එපා සඤ්ඤා විරත්තස්සන සම්ති ගන්තා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් සඤ්ඤාව පටලවා ගත්තොත් එයා මේ ලෝකේ ගන්තා ගැට ගැහෙනවා හරි පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහ ප්‍රඥාවෙන් මිදෙන්නේ නැතුව මෝහය කියන එකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ තේරෙනවනි සඤ්ඤාව වර්ධවා ගත්තොත් එයා මේ ලෝකේ ගැට ගැහෙනවා ප්‍රඥාවෙන් මිදුනේ නැත්තම් ලෝකයෙන් එයා මේ ලෝකෙ මෝහින් පැටලෙලා යනවා. අන්න ඒ නිසා කියනවා සංඥංච දිට්ඨිංච යේ අග්ග හේසු. සංඥාවත් දිට්ඨියත් කෙනෙක් වරදවා ගත්තොත් තේ ගට්ට යන්තෝ විචරಂತಿ ලෝකේති. ඒගොල්ලෝ මොකද කරන්නේ මේ ලෝකයේත් එක්ක? හැප්පෙනවා. නේද? ඒගොල්ලෝ මොකද කරන්නේ මේ ලෝකයේත් එක්ක? පිටත්දී මේ ලෝකයේත් එක්ක හැප්පිලා වැඩක් නැහැ. ලෝකය කියන්නේ හොඳ තැනක් නම් බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දකින්න කියයිද? නේද? ඒ නිසා යුණාසී කිවි නාම රූප වලින් සංස්කාර වලින් හැදිච්ච ලෝකයේ දුක. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකයේ පිහිටිය මොකක් මතද? දුක මත පිහිටියේ. ඒ නිසා උන්වහන්සේ කිව්වා මහණෙනි මේ කාම රූප අරූපී කියන වවත්‍රය තුල අල්ප මාත්‍ර වූවත් සැපයක් මම දකිනවා නම් මම ඔබට නිවන් දකින්න කියලා කියන්නේ නැහැ. එහෙනම් එකක් පැහැදිලිද නැද්ද? කාම ලෝකයේ තුල මොන සැප සම්පත්තිය ලැබුවත් රාජ වේවා සිටු වේවා නේද අගමැති වේවා ජනාධිපතිකම් වේවා මොක ලැබුවත් කාම ලෝකයේ තුල සැපයක් නැහැ. තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට නිවන් දකින්න කියලා කියන්නෙම නැහැ. හරි. අපිට දැන් හිතෙන්න පුළුවන් දිව්‍ය තලයක ඔය කියන සැප තියෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥාණයෙන් දැකලා කියනවා දිව්‍ය තලයකත් මේ සැප හොයන්න යන්න එපා. දිව්‍ය තලයකත් මේ සැප නෑ. සංස්කාර පීඩාව කියන එක තියෙනවමයි. බ්‍රහ්ම ලෝකවල
එහෙමම තමයි. එහෙනම් එකයි තියෙන ඔපිනියන් එක බුදුරජාණන් වහන්සේ අපිට දෙන අවවාදය තමයි ලෝකය තුල හැප්පෙන්නේ නැතුව ලෝකය තුල මුලා වෙන්නේ නැතුව මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ලෝකයෙන් එතර වෙන පැත්තට පාර හදාගන්න. ලෝකයෙන් එතර වෙන පැත්තට තමන්ගේ මාර්ගය සකස් කරගන්න. නේ පින්වත්නි මම මේ කියාගෙන ඉන්නේ මේකට තියෙන කරුණු හතරයි. සෝතාපන්නයාගේ අංග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, මොකද්ද? යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම. දෙකක් එළියෙන් ගන්න තියෙනවා, දෙකක් කොහින්ද තියෙන්නේ? ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා වගේ තමයි. 150ක් ගුරුවරයාගේ පාඩම් කරන එක කාගේ අතේද? අපේනේ. කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත්. මම මේ මුල් ටිකක් කියාගෙන ඉන්නම්කෝ. හරිද? කල්‍යාණ මිත්‍රයා කියන්නේ කවුද? මේ නිකන් මේ අපිට හිතන දේවල් නෙමෙයි. මම මේ බුද්ධ දර්ශනයට අනුව පරමාර්ථය ගැන කතා කරන්නේ. හරි. කල්‍යාණ මිත්‍රයා යනු අස්ථානයේ නොයදවා ස්ථානයේ යොදවන කෙනාට. වැරදි තැනින් ගලෝලා නිවැරදි තැන යොදවන කෙනාට කියනවා කල්‍යාණ මිත්‍රයා කියලා. තමන් යම්කිසි ගැඹුරු ධර්මකාරණාවක් විමසූ කල ඒ ධර්මකාරණාව පැටලිලි නැතුව ගැටලු නැතුව විසඳා දෙන කෙනාටත් කියනවා කල්‍යාණ මිත්‍රයා කියලා. නේ? සංසාරීය පිළිබඳව බය ඇති කරලා සංසාරයෙන් එතර කරවන පැත්තට පාර කියන කෙනාටත් කියනවා. එහෙම නැතුව නිකන් චීවරයක් දාගත්ත ප්‍රමාණයෙන් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. දුක බෙදාගත්ත කියලා, සැප බෙදාගත්ත කියලා කල්‍යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැ. කෙනෙක් තමන්ව අස්ථානී නොයදවා ස්ථානී යොදවනවා නම්, ධර්ම කාරණාවන් විමසූ කල ඒවා පැහැදිලි කරලා දෙනවා නම්, ඇසුරු කරන්නන්ට සීලයෙන් ප්‍රිය වෙන්න ඕනි. මොකෙන්ද? දැන් ඔයත් එහෙම කියනවනේ, හාමුදුරුව අපිට බණ කියනවා. හාමුදුරුවන්ලගේ හැටි අපි දන්නේ නැද්ද? ඔහොම සමහර පින්තුල්ලා කියනවා. එහෙනම් ඇසුරු කරන්නන්ට සීලයෙන් ප්‍රිය වෙන්න ඕනි. ඒකට කියනවා චරිතාදර්ශී වීම කියලා. මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට මේ බුද්ධ ශාසනයේ යනකොට කොහෙන් හරි ලැබේ. යම් දිනක ලැබුණ කියලා දැනගන්නේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙමයි. මේ අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා කියලා. මේ කියන මාර්ගයේ ගියොත් නම් මට ඒකාන්තයෙන් නිවන් දකින්න පුළුවන් කියලා හැඟීමක් එන්න ඕන. මේ කියන මාර්ගය මතාන්තරයක් නෙමෙයි, ආමුදුරෝ හිතලා කියනවා නෙමෙයි, බොරුවක් කියනවා නෙමෙයි, මේ පාර අනුගමනය කළොත් ඔබට මේ ධර්ම දේශනා විවර වෙනකොට දැනෙන්න ඕනේ. මේ කියන විදිහට කළොත් මං කියන නිසා පිළිගන්න එපා. බුදුහාමුදුරජාණන් වහන්සේත් කියනවනේ නේද, කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කිව්වා කියලාම පිළිගන්නත්. ඔබට දැනෙන්න ඕනි මේ කියන පාර ගියොත් මට සංසාර ජීවිතේ කෙලවර කරගන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් කවදා හරි ලැබුණොත් එයාට කියනවා කවුරු කියලාද? පින්වත්නි, ඔය කල්යාණ මිත්‍රයා ඔබත් එක්ක තරහ වෙලා ඔබට ගහලා එළවුවොත් ඔබ මොකද කරන්න ඕනි? තරහ වෙලා යන්නද? නෑ, වැඳ වැඳ පස්සෙන් යන්න ඕනි. ඇයි කල්යාණ මිත්‍ර සේවනී ඒ තරම් මේ ලෝකේ දුර්ලභයි. තේරෙනවනි දැන් කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණිය යනු තමන්ගේ මතාන්තර කියෝන එකට නෙමෙයි. ඔයත් හොඳට මේක මතක තියාගන්න. හරි. කවුරු හරි කෙනෙක් බණ කියනවා නම්, කවුරු හරි කෙනෙක් මාර්ගය කියනවා නම් ත්‍රිපිටකයත් එක්ක මේක ගලපන්න. මොකද මේ ත්‍රිපිටකේ නැති කිසිම දෙයක් අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි එක්ක සම්මා සම්බුද්ධ වෙන්න ඕනි. අර කිව්වනේ මන්නේ, එක්ක පසේබුදු වෙන්න ඕනි. එහෙනම් ත්‍රිපිටකයත් එක්ක ගලපලා හාමුදුරුවනේ, කොහෙද ඔය කතාව තියෙන්නේ, මොන පිටුවේද තියෙන්නේ, මොන සූත්‍රයේද තියෙන්නේ, කොහොමද දේශනා කළේ කියලා සද්ධර්මයේ ගලපගන්න. එතකොට මේ බණ අහන එක ගොඩාක් ලොකු ආනිසංස සහගත එකක්. ඔයත් අහලා තියෙනවනේ, අර කිරි වවුල්ලු ටිකක් අහලා තියෙනව නේද? මොකද උනේ, අභිධර්මයේ දේශනා කරනවා යට හාමුදුරුවරු දෙන්නේ. නිකන් සජ්ජායනා කරනවා. හරි. උඩ හිටියා කිරි වවුල්ලු 500ක්. දැන් කිරි වවුල්ලුන්ට බණ තේරුණාද? දැන් ඔය ඇත්ත කියනවා සමහරක් දාට මේ අභිධර්ම දේශනාවක් කීම කළාම අනේ හාමුදුරුවනි වේගෙ වැඩි, තේරුන්නේ නැහැ, ආපහු සැරයක් දාන්න. ඔය ඇත්තන්ට තේරිලා නැත්තම් අර මෙලෝඩියක් තේරෙන්නේ නැති කිරිවවුල්ලුන්ට මොනා තේරෙන්නේ නැතිද නේ? කිරිවවුල්ලු මොකද කරේ? හාමුදුරුවන්ගේ කටහඬ ලස්සනයි. හරි. ලස්සන නිසා අහන් හිටියා. පින්වත්නි, මේ කටහඬේ මිහිරට බැඳිලා සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒක මේ සින්දුවක් කිව්වනම් සින්දුවේ මිහිරට බැඳුණා කියලා විපාකය ලැබෙන්නේ නැහැ. හරි. ඒක සද්ධර්මයේ ආනිසංසය. සද්ධර්මයේ දේශනා කරන මුකේ ස්වරයට බැඳිච්ච නිසා
කිරිවවුල් 500 දෙනා කිරිවවුල් ආත්මභාවයෙන් මිදිලා ගිහිල්ලා ඉපදුනා දිව්‍යතලයක. ගෞතම බුද්ධ ශාසනය වෙනකන් අපාය කියන නමවත් ඇහුවේ නැහැ. එහෙමයි ධර්මයේ තියෙන්නේ. ගෞතම බුද්ධ ශාසනය පල්ලෙහාට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ද අභිධර්මයේ දේශනා කරලා එනකොට සරියුත් මහරහතන් වහන්සේ ධම්මලා අභිධර්මිකයන් 500 දෙනෙක් බිහි වුණා කියන්නේ. ඒ 500 දෙනා කවුද? අර කිරිවවුල්ලු වෙලා උඩ එල්ලිලා අභිධර්මයේ ආපු අය. ඒගොල්ලන්ගේ පූර්ව පින තමයි කිරිවවුල්ලු වෙලා අභිධර්මයේ දේශනා කරනකොට මිහිරට බැඳිච්ච අය. එහෙනම් එහෙම මෙලෝ දෙයක් තේරුන්නේ නැති තිරසනුනුත් මේකෙන් නිවන් මොක්පුර ලැබුවා නම් සද්ධර්ම ශ්‍රවණය කරන. ඔබට මොනවා හරි තේරෙනවනේ නේ. එහෙනම් ඔබ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළොත් තේරෙන්නේ මොනවද කිව්වේ? අඩුපාඩු හොයන්න නෙමෙයි. අනේ මගේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියනවා නේද? අනේ අපිව නිවන් පුර දක්වන ධර්මයේ දේශනා කරනවා නේද කියලා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළොත් හොඳට මතක තියාගන්න. මේ ජීවිතේ ඉඳන් ඔබ අනන්තීය පාප කර්ම ටික කරලා නැත්නම් අනිත් කරපු අකුසල් ඔක්කොම යට කරගෙන කුසලිය ඉස්මතු කරගෙන අර කිරිවවුල්ලුන්ට වෙච්ච දේම ඔබටත් වෙන්න පුළුවන්. ඉතින් තවත් මේකට කියන්න ගියොත් ගොඩක් තියෙනවා. ඔබ අහලා ඇති මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගැන. මොකද උනේ මණ්ඩුකට? එදා බුදුරජාණන් වහන්සේ ගග්ගරා පොකුණු තීරේ බණ කී කී ඉන්නවා. මණ්ඩුක කියන්නේ විලේ හිටපු ගෙම්බෙක්. ගග්ගරා පොකුරේ හිටිය ගෙම්බෙක්. ඒ ගෙම්බට තමයි මෙතන මණ්ඩුක කියලා කිව්වේ. මණ්ඩුක කියන්නේ ගෙම්බට නේ. මොකද කලේ ගෙම්බ මේ පොකුණින් උඩට ඇවිල්ලා බුදුහාමුදුරුව බණ කියනවා කියලා දන්නේ නැහැ. කවුදෝ කෙනෙක් ලස්සන්ට මොනවදෝ කියනවා. කටහඬ විතරයි ඇහෙන්නේ. අහන් හිටියා. මෙතනට ආව ගොපුළු කොල්ලෙක්. ඇවිල්ලා තමන්ගේ අතේ කෙවිතක් තිබ්බා. කෙවිත තියාගෙන අර කෙවිත උඩ ඉඳගත්තම එහෙම කළා අද් දෙක තියා. අනේ මේ කොල්ලා දැක්කේ නැහැ. කෙවිත ගිහිල්ලා හිටිය ගෙම්බගේ ඔළුව උඩ. ගෙම්බ එතනම මරණයටපත් වුණා. මොකක් කර කර ඉඳලද මරණයටපත් උනේ? බණ අහනකොට මරණයටපත් වුණා. උස්සල ගිහිල්ලා තිබ්බා වගේ දිව්‍ය තලයක පොදුනා. ගෙම්ම කල්පනා කරනවා දැන් දෙවියෙක්. නම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඇයි ගෙම්බෙක් වෙලා ඉඳලානේ ආවේ? කල්පනා කරනවා මේ වගේ මහා සම්පත්තියක් ලබන්න මං කරගත්තු පින මොකද්ද? බලනකොට අනේ දෙයියනේ ලැජ්ජ හිතෙනවා. මං පිනක් කරලා නැහැ. බණහා හිටපු පිනෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බැලුවා බුදුහාමුදුරෝ කො. තාමත් ගග්ගරා පොකුණ තීරියේ බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරනවා. මොකද කලේ? මහා ආලෝකයක් පිරිවරාගෙන එතෙන්ට ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා කෝමේ වන්දති පාදාති කවුද මේ මගේ පාදක වැන්දේ සබ්බා ඕබාසයන් විසා මුළු පලාතම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ නොදැනද මේ ඇහුවේ දන්නේ නැතුවද මේ ඇහුවේ නෑ ජානත්තාපි තථාගතෝ පුච්ඡන්ති ජානත්තාපින පුච්ඡන්ති කාලං විදිත්වා පුච්ඡන්ති කාලං විදිත්වාන පුච්ඡන්ති බුදුරජාණන් වහන්සේලා දැනගෙනත් අහනවා දැනගෙන අහන්නේ නැතුවත් ඉන්නවා කාලය දැනගෙනත් අහනවා කාලය දැනගෙන නොඅසාත් ඉන්නවා අනේ අහනකොට මණ්ඩුක කියනවා මණ්ඩුකෝ හං පුරේ යාසි මම මේ කලින් මේ පොකුණේ හිටිය ගෙම්බා ඔයිති ඉන්න මගේ මලකඳ ස්වාමීනි මම ගිහිල්ලා දිව්‍ය තලයක ඉපදුනා අන්තිමට ඒ ධර්ම දේශනාව විවර වෙනකොටම සෝවාන් වෙලා ගියේ එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒ තරම් ආනිසංසදායක එකක් එහෙනම් ඔබට මං හිතන්නේ මේ කාලේ මේ දෙකම ලැබෙනවද නැද්ද නොඅඩුවම ලැබෙනවද නැද්ද නේ ටීවී එක දැම්මොත් දැන් ඉස්සර මගේ පින්වත්නි බණක් අහනවා කියන එකට පාරමී පුරන්න එපැයි. ඔයත් දන්නේ නැහැ නේද ඉස්සර බස් තිබ්බේ නැහැ කෝච්චි තිබ්බේ නැහැ ටැක්සි තිබ්බේ නැහැ ඔය ඌබ පික්මී තිබ්බේ නැහැ. පුරුවන්වැලි මහසෑය බණක් කියනවා කිව්වම ඉරිදානම් බණ තියෙන්නේ සවුඳ පිටත් වෙනවා මිනිස්සු. කරත්තවල නැගලා. ඈ සතියක් යනවා බණ අහන්න. ගිහින් සතියකින් තමයි ආපහු එන්නේ. දැන්නේ දැන් අන්තර්ජාලයට ගියාම YouTube එකට ගියාම තමන් කැමති හාමුදුරුවරුන්ගේ කැමති බණ කැමති වාරයක් කැමති පාරක් අහන්න පුළුවන්. දැන් ඔබට මේ කාලේ මේ දෙකම ලැබෙනවද නැද්ද? දැන් ඔබ මොකක්ද ඔබ ගාව අඩු? මේ මූලික දේවල් නැතුව පින්වත්නි කොච්චර ගැඹුරු දේවල් කතා කළත් වැඩකුත් මොන්ඩිසෝරියන් නැතුව ඒ ලෙවල් දියන්න පුළුවන්ද? බැ. එහෙනම් ඔබ ගාව මොනවද නැත්තේ? ඔබ ගාව නෑ මෙන්න මේ දෙක බලන්න තියෙනවද කියලා යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් ඒ කියන්නේ කියන දේවල් කල්පනා කරන්නෙත් නෑ ආපහු එහි යෙදෙන්නෙත් නෑ මෙන්න ලෙඩක් හැදෙනවා කියලා හිතන්නේ හරි අද කියලා දෙන්න යන්නේ ටිකක් ගැඹුරු කාරණාවක් මම ඒ නිසයි මේ සරල තැනින්නම් පටන් අරගෙන යන්නේ ලෙඩක් හැදිලා ડોක්ටර් කෙනෙක් ගාවට යනවා ડોක්ටර් මොකද කරන්නේ ඔබට ඔබ චෙක් කරලා බෙහෙතක් ලියලා දැන් තුණ්ඩුව දුන්නට පස්සේ තුණ්ඩුව අරන් ගෙදර ගියොත් ලෙඩේ හොඳ වෙයිද? මොකද කරන්න ඕනේ? තුණ්ඩුවට අදාළ බෙහෙත් ටික ගන්න ඕනේ.
අරගෙන ගිහිල්ලා කොට්ටේ අරින් තියාගත්තොත් ලෙඩිය හොද වෙයිද? එහෙනම් මොකට කරන්නේ? බෙහෙත් ටික අරගෙන ගියාට වැඩකුත් නැහැ. මාත්‍රාවට බොන්නත් ඕනේ නේ. දවසක් බීලා හරියනවද? දෙකක් බීලා හරියනවද? වැනි හෙම්බිරිස්සාවක් හොඳ කරගන්න දවස් 3-4ක් බෙහෙත් බෙන්න ඕනි නම් මේ සංසාර හෙම්බිරිස්සාව හොඳ කරගන්න සමහම මන්දන්නේ එක එක්කිනාගේ தත්ත්වය අනුව මේක වෙයි වෙනස් වෙනවා. හරි. ඒ නිසා මතක තියාගන්න මේ කියන ධර්ම කාරණා කිසිම එකක් අනේ සාදු සාදු අපේ හාමුදුරුව අපිට තේරෙන්න කියලා දුන්න කියලා යන්න නම් එපා. මොකද එහෙම වුණොත් ඔබට නිවන් යන්න වෙන්නෙම නෑ. සප් මගේ පින්වත්නි මේ කියන කාරණාවල යෙදෙන්න. මේවා gedara ගිහිල්ලා තමන්ගේ මානසිකාරයට ගන්න. අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළේ දැන් තමයි බණට එන්නේ. හරිද? අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ හිතගෙන දේශනා කරපු ධර්ම දේශනා පාඩය. මොකක්ද කියන්නේ? නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුදපස්සාම. මහණෙනි මම මේ එකම ධර්මතාවයක්වත් ලෝකේ දකින්නේ යං ඒවං ලහු පරිවර්ත. මොනවාද ඉක්මනින් පරිවර්තනය වෙන? මොන වගේද? යත ඉදං චිත්තං. මොන වගේද? සිත වගේ. පින්වත්නි මේ මිනිසයා කියන කෙනා සත්වයේ පුද්ගලයෙක්ද නැද්ද? මොකද හිතෙන්නේ? දැන් ඔබට බන කියන්න එපා. ඔබට හිතෙන්නේ ඔතන කෙනෙක් ඉන්නවා කියලාද නැහැ කියලාද? දැන් අපි කියනවා පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා සුද්දාෂ්ටක ජීවිත නවක කලාප අර කලාප මේ කලාප චිත්ත චෛතසික ඔක්කොම කියනවා. මට පින්වත්නි ඔබේ ලෙඩේ කියන්න. ඔබේ ලෙඩේට මම බෙහෙත් දෙන්නම්. ඔබට දැනෙන්නේ ඇත්තටම මාව දැක්කහම හිතුණාද පටවියාපෝ තේජෝ වායෝ ටිකක් වර්ණගන්ධ රසෝජා ටිකක් පුටු විඳගෙන රූප කලාප ටිකක් බන කියනවා කියලාද හිතුනේ? හාමුදුරුවෝ වැඩිය කියලාද හිතුනේ? ඔබට දැන් මතක් වෙනවද මම මේ පුටු විඳගෙන ඉන්නේ නාම රූප ටිකක්ය මේ ක්‍රියා මාත්‍රයක් පමණය පටවියාපෝ තේජෝ වායෝ පමණය මෙතන සත්‍යෙ පුද්ගලයක් නැතය කියලා ඔබට අවබෝධයක් තියෙනවද? නිකන් ගිරව් වගේ අර ගිරවෙකුත් ඉඳලා තියෙනවා පටවි ආපෝ ඒ ගිරා භාවනා මං අහන්නේ ඔබේ හිත තුල අවබෝධයක් තියෙනවද? අන්න පින්වත් මෙන්න මේ මනුෂ්‍ය ශරීරය කියන එක දෙකකින් හැදිලා තියෙනවා. මේ තමයි සිත සහ රූප. මොනවද? ඔව් සිතට අයිති වෙන තවත් කොටාසයක් තියෙනවා. ඒවට කියන්නේ සිතවිලි කියලා. නේද? හිතට හිතෙන දේවල් වලට මොනවද කියන්නේ? ඔය හිතන උපකරණයට මොකද්ද කියන්නේ? හිත. හිතෙන දේවල් වලට මොනවද කියන්නේ? ඔව් දැන් මේ බලන්න. ඔය ඇත්තන්ට හිතක් තියෙනවනේ. ඔය හිතින් ඕගොල්ලෝ එක වෙලාවක ආදරේ හිතනවා. ඒ වෙනකොට හිතට සිතේ හිතෙන සිතවිල්ල මොකද්ද? ආදරේ සිත. එක වෙලාවක ඊර්ෂ්‍යා හිතෙන්නේ නැද්ද? ඒ වෙලාවට මේ හිත කියන උපකරණයේ හිතන්නේ මොන සිතවිලිද? ඊර්ෂ්‍යා සහගත සිතවිලි. පින්වත්නි, ඔබ මං හිතන්නේ මං මේ කිසිම කෙනෙක්ව පුද්ගලිකව දන්නේ නැති නිසා පහුගිය දවස්වල ධර්මදේශනා මාලාවක් ශ්‍රවණය කරලා මේ ගැන යම් අවබෝධයකට එන්න ඇති. ඇහුවනේ. නේද? දිට්ඨි විසුද්ධි ඉඳන් කාංකා විතරන මග්ගා මග්ග පටිපදා මේ පුංචි තැන්වල ඉඳන් මම මේක තේරුම් කරගෙන දීගෙන ආවා. එතනදී ඔබට මතකයි නම් මං කිව්වා පින්වත්නි මිනිස්සයා කියන කෙනා කියන්නේ පංචස්කන්ධයක්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වෙනස මොකක්ද? දන්නවද? නිකන් අහලා තිබ්බට ඇත්තටම උත්තරයක් දන්නේ නැහැ නේ. ඔය ඇත්තන්ට තියෙන්නේ ස්කන්ධ පහක් විතරයි. මොනවද ස්කන්ධ පහ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ස්කන්ධය කියන්නේ සමූහයකට කියන නමක්. එතකොට රූප සමූහයක් තියෙනවා, වේදනා සමූහයක් තියෙනවා, සංඥා සමූහයක්, සංකාර සමූහයක්, විඥාන සමූහයක්. පින්වත්නි ඔය ඇත්තන්ගේ ස්කන්ධ පහ තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන්ද බැරිද? දැන් එහෙමනේ වෙන්නේ නෝන මහත්තුරු නේද? ස්ත්‍රියගේ ස්කන්ධ පහ පුරුෂයාට උපාදානීය වෙනවනේ. අන්න ස්කන්ධ පහ තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් ඒ ස්කන්ධ පහට කියනවා පංච උපාදාන ස්කන්ධය. දැන් තේරෙනවද? ස්කන්ධ පහට ඇයි උපාදාන ස්කන්ධය කියන්නේ? ඒක තව කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන්. රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධය. ඈ? ආ, මෙන්න. සංයුත්ත නිකායක සූත්‍රයක් තියෙනවා.
මේක බුදුහාමුදුරුවෝ කියනවා පින්වත්නි දේශනා කරනවා රහතන් වහන්සේටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලාගෙන වාසය කරන්න. දැන් රහතන් වහන්සේට තියෙන ස්කන්ධ පහක් නම් ඇයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්නේ කියලා? ඔයත් අහලා නැද්ද රහතන් වහන්සේලාගේ ස්කන්ධ අනිත්‍යයට උපාදානීය වෙච්ච අවස්ථා? අර එක ස්වාමීන් වහන්සේ නමක් ඈත වඩිනකොට රජ කෙනෙක් හිතනවා කියනෝනේ මටත් මේ වගේ බිරිඳක් හිටියා නම් කියලා මොකද වෙන්නේ? ඒ පිරිමියා ගැහණියක් බවට පත් වෙනවනේ. එහෙනම් රහතන් වහන්සේගේ ස්කන්ධ පහත් අනිත් අයට උපාදානීය වෙන්න පුළුවන්ද බැරිද? එහෙනම් රහතන් වහන්සේගේ ස්කන්ධ පහත් මගේ පින්වත්නි ස්කන්ධ පහක් විතරයි පංචස්කන්ධයක් විතරයි. අනිත් අයට උපාදානීය වෙන්න පුළුවන් අර්ථයෙන් අපිට එතනත් පංච පාදාන ස්කන්ධයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කියන්න වෙනවා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. හරි? මේ ගැඹුරට යනවා කියලා බය වෙන්න එපා. හරිද? එකින් එක පැහැදිලි කරලා දෙන්න. ඔන්න එහෙනම් අපි දැන් කාරණා දෙකක් දැනගත්තා. එකක් අපි ගාව තියෙනවා පංචස්කන්ධයක්. ඒකට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තව කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථය. මේ පංචස්කන්ධයම බුදුරජාණන් වහන්සේ අපිට මතක තියාගන්න ලේසි වෙන්න කොටස් දෙකකට බෙදනවා. මොනවටද? නාම රූප. ඔතනින් රූපස්කන්ධය කියන එක අයිති වෙනවා රූප කොට්ටාසයට. වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම අයිති වෙනවා නාම කොට්ටාසයට. එහෙනම් මිනිසයා කීවත් පංචස්කන්ධය කීවත් එකක්ද දෙකක්ද? එකයි. මිනිසයාටමයි පංචස්කන්ධය. පංචස්කන්ධයයි නාම රූපයි කියලා කීවොත් දෙකක් දෙකක්ද? එකයි. පංචස්කන්ධයටමයි නාම රූප කියන්නේ. අපිට මතක් වෙන්න ඕනේ නාම රූප දෙකක් විතරයි කියලා කියනකොට රූප ඇතුලේ තියෙන රූපස්කන්ධය නාම ඇතුලේ තියෙන හතරක්. වේදනා සංඥා සංකාර විඥාන. තේරෙනවනේ? ඉංගත්නි මේ රූප ධාතු වල මේ රූප ධාතු හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. දන්නවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකතු වෙලා මම පහුගිය දවස්වල දිට්ඨි විසුද්ධිය ගැන කතා කරනකොට මම මේ ගැන බොහොම පැහැදිලිව පෙන්눔 කළානේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකතු වෙච්ච තැන හැදෙනවා තවත් හතරක්. වර්ණ ගන්ධ ඕජා. ඔබේ මේ පේන්න තියෙන ඕලාරික රූපය හැදිලා තියෙන්නේ මොනවයින්ද? සුද්දාෂ්ටක. ඔය ඒ අටට කියනවා සුද්ධ අට. ඒ නිසා කියනවා සුද්දාෂ්ටක රූප කලාප කියලා. එහෙනම් මේ භෞතික ශරීරය හැදිලා තියෙන්නේ මොනවයින්ද? සුද්දාෂ්ටක රූප කලාප වලින්. සමහරක් තැන්වලදී මේක සුද්දාෂ්ටකයට යන්නේ නැතුව 10ක් වෙන තැනුත් තියෙනවා. මතකයිනේ චක්කු ප්‍රසාද රූපයයි ජීවිතේන්ද්‍රිය රූපයයි ආවහම ඇයේ 10ක් වෙනවා. ඒකට කියනවා චක්කු දසක කලාපය. කනට සෝත ප්‍රසාදයයි ජීවිත රූපයයි ආවහම එතන 10ක් වෙනවා. ඒකට කියනවා සෝත දසක කලාපය. දැන් ඉතින් ඔක්කොම මුලින් ඉඳන් කියන්න ගියොත් පැය 25ක් 26ක් ධර්ම දේශනාව කරන්න වෙනවා. හරි? මේවා හිමින් සැරේ අපි උමනා තැනට යමු. මෙන්න මේ වගේ හා හිතන්නකෝ සුද්දාෂ්ටක වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් මේ කෝප්පෙ ගන්න. මේ කෝප්පෙ හැදිලා තියෙන්නේ මොනවයින්ද? සුද්දාෂ්ටක වලින්මයි. මේ මේසෙ හැදිලා තියෙන්නේ සුද්දාෂ්ටක වලින්මයි. ඔයත් බලන් ඉන්න විදිහට මට හිතෙනවා මේ තේරෙන්නේ නැතුවද කියලා. එංගනි මේ පටවි කියන්නේ යමක් නෙමෙයි. පටවි කියන්නේ ක්‍රියාවක්, ශක්තියක්. පටවි කියලා යම් කෙනෙකුට පෙන්වන්නේ යමක් මේ ලෝකේ අහුවෙන්නේ අල්ලල බලල ඔබලා පේන්නේ නැහැ. ආපෝ කියන්නේත් එහෙමයි. තේජෝ කියන්නේත් එහෙමයි. වායෝ කියන්නේත් එහෙමයි. ලක්ෂණ මේ හතර එකතු වෙච්ච තැන හැදෙනවා පින්වත්නි පුංචි ඝන ද්‍රව්‍යයක්. ඒකටයි කියන්නේ රූප කලාපයක් කියලා. එතන වර්ණයක් පිහිටනවා, ගන්ධයක්, හැඩයක්, ඕජාව කියන එක පිහිටන නිසා ඒකට කියනවා සුද්දාෂ්ටක කියලා. එහෙනම් මේ ලෝකේ ඔබට යමක් අහුවෙනවා නම්, පේන්න තියෙනවා නම්, දැනෙනවා නම්, ඒ දැනෙන්නේ පින්වත්නි රූප විතරමයි. හරි? දැන් මේ මේසෙට පණ තියනවද? අපි කියනවද අන්න අතන මේසයක් ඉන්නවා කියලා? එහෙනම් අපි කොහොමද කියන්නේ? මේසයක්? අපි කියනවද අන්න අතන පුටුවක් ඉන්නවා කියලා? එහෙනම් අපි මෙහෙම කියනවද අන්න අතන මිනිහෙක් තියනවා? එහෙනම් අන්න අතන හාමුදුරුවෝ කෙනෙක් තියනවා කියනවද? හාමුදුරුවෝ කෙනෙක් නම් මේක අජීවි, මේක ද නැද්ද? මෙන්න මේ වෙනස තමයි, අපිව රවට්ටපු වෙනස තමයි. මේකේ රූප ධර්මතා තියෙනවා, හැබැයි මේකේ නෑ නාම ධර්මතා. ඒ කියන්නේ හිතක් නෑ, හිතන්න පුළුවන් කමක් නෑ.
ඔබටත් මටත් ඇති වෙච්ච කර්මය තමයි මේ ලී කෑල්ලේ පොඩි එන්ජින් එකක් ඇවිල්ලා කොයින් ආවද කියලා නම් අහන්න එපා කොහොම හරි ඇවිල්ලානේ මොකක්ද ආපු එන්ජින් එක නාම කියන ධර්මතා නැත්තම් හිතත් සිතිවිලිත් කියන ධර්මතා ටික ඇවිල්ලා ඒ නිසා පින්වත්නි අපිට මේක දැනෙන්නෙම මෙතන කෙනෙක් ඉන්නවා කියලාමයි ඒ නිසා අපිට දැනෙන්නෙම මෙතන කවුරු හරි කෙනෙක් දැන් කොච්චර කීවත් ඔතන සත්‍යයක් පුද්ගලයෙක් නෑය තියෙන්නේ රූප කලාප විතරය නාම ඔබට දැනෙනවද නෑ වෙන යම් කිසි අජීවී දෙයක් වුණත් වැඩක් කරනකොට මේ බලන්න බස් හෝල්ඩ් එකේ ඉන්නවා බස් එකක් එනවා අපි කියන්නේ මොකක්ද බස් එකක් එනවා පින්නේ ඇත්තටම බස් එකට එන්න පුළුවන්ද බස් එකට එන්න පුළුවන්ද බැරිද එහෙනම් බස් එක මොකද්ද කරන්න ඕනේ කවුරු හරි එලවන් එන්න එපැයි හැබැයි අපි කවදාවත් කියනවද ආන්න බස් එකක් එලවන් එනවා කියලා ආන්න කාර් එකක් එලවන් එනවා කියලාද කියන්නේ අන්න කාර් එකක් එනවා කියලාද යම් කිසි අජීවී දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුදුම කැතපුරුද්දක් තියෙනවා හොයන්නේ බලන්නේ නැතුව ඒකට ජීවිත ස්වභාවයක් ආරෝපණය කරන්න මේකට වෙලා තියෙන්නේ ඒකයි මේ අජීවී දේ අර කාර් එක එන්ජින් එකෙන් පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වෙනවා වගේ මේ අජීවී දේ ක්‍රියාත්මක වෙන එන්ජින් එකයි පෙට්‍රෝලුයි තමයි මොනවද සිතත් සිතිවිලි ඒ නිසා මගේ පිංගත් මම මේක දැකපු ගැඹුරුම කාරණාව කෙනෙක් තමන්ගේ හිතේ ක්‍රියාපටිපාටිය නිවැරදිව තේරුම් ගන්නේ නැතුව එයාට නිවන් දකින්නවා කියන එක වෙන්නෙම නෑ එතකොට හිතේ හාමුදුරනේ එතකොට මේ සරියුත් මහ රහතන් වහන්සේ නිවන් දැක්කේ ඕක තේරුම් අරගෙනද? ඔව් තේරුම් ගත්තා. තප්පරයක් ඇතුළත තේරුම් ගත්තා. වෙනස ඒකයි. ඔබටත් මටත් මේකට කල් යනවා. සරියුත් මහ රහතන් වහන්සේ එච්චර කල් ගියේ නෑ. අදි ප්‍රඥාවක් තිබ්බ නිසා පොඩි කාලයකින් මේක තේරුම් ගත්තා. ඒ නිසා පින්වත්නි අද ධර්මදේශනා විශේෂයෙන්ම කල්පනා කළා මේ හිතේ ස්වභාවය පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්න. රූප ගැන නෙමෙයි මේ කතා කරන්නේ මොනවා ගැනද? නාම ගැන. හරි? පින්වත්නි මේ හිත ඔබට හිත කීයක් තියෙනවද? ඈ? එක හිතින්ම ආදරය කරනවා අය හිත කීයක් තියෙනවද? තනින් තන හිත තියෙනවද? අතේ කටේ කනේ සාක්කුවේ හිත කීයක් තියෙනවද? එකයි. හිත කීයද? එකයි. මේ හිත ගැන දේශනා කරන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අභිධර්ම පිටකේ පළවෙනි පොත චිත්තුප්පාද කණ්ඩය. හරි? ඔතන දේශනා කරනවා කතමං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් ඒ කියන්නේ මේ හිතට මනෝ මානස හදය එක එක නම් කියනවා. අපි මේක ගැඹුරට යන්නේ නැතුව ඔබට තේරෙන විදිහට කතා කරමුද? ඔබට හිත කීයක් තියෙනවද? එකයි. හැබැයි අභිධර්මයේ උගන්වනකොට අභිධර්මයේ මේ හිත ලේසි කියන්නේ තේරුම් කරලා දෙන්න පහසු වෙනස මේ හිත සාමාන්‍යයෙන් කොටස් 80 කීයකටද? 89කටත් විස්තර වශයෙන් 121කටත් බෙදලා පෙන්නනවානේ. දන්නවනේ. ඔව් ලෝකෝත්තර සිත් 8 ධාන පහේ බෙදී යෑමෙන් තමයි 40ක් බවට පත් වෙලා 89යි 40යි 121ක් බවට පත් වෙන්නේ. ඒව ඕනේ නෑ. හරිද? එක හිතයි. චෛතසික කීයක් තියෙනවද? 52ක් තියෙනවා. බලන්නකො ඒකවත් දන්නේ නෑ නිවන් යන ගැඹුරු බණ ඇහුවට. එක හිතයි චෛතසික 52යි. ඔය වගේ තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතෙන්දී මනසිකාර. ප්‍රකීර්ණක චෛතසික 6ක් තියෙනවා. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. අකුසල චෛතසික සෝබන චෛතසික 25යි නේද? එහෙම එහෙම තියෙනවා. පින්වත් මේ හිත අපිට මේ ලෝකේ පළවෙනියටම පහළ වෙච්ච හිත තමයි අපි දැන් පරණ අතීතය අමතක කරලා මේ ජීවිතය ගැන කල්පනා කරමුකෝ හරිද? පළවෙනියටම පහළ වෙච්ච හිත තමයි ප්‍රතිසන්දි හිත. මොන හිතද? අපි උප්පත්තිය ලැබුවේ ඒ හිතින්. ප්‍රතිසන්දි හිත ආවේ කොහොමද? පෙර ජීවිතේ කරගත්තු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හේතු වෙලා. දන්නවනේ මරණ කෙනෙකුට මොනවද පේන්නේ? මරණ කෙනෙකුට ಜಾති තුනක් පේනවා. එකක් තමන් කරගත්තු කර්මය මතක් වෙනවා. ඒක මනෝ නිමිත්තක් විදිහට එන්නේ. හරි? නොයැත්තෝ ජීවිතේ අපි හිතමුකෝ අම්මා මරලා තිනවා කියලා.
අකුසල පැත්තෙන් මේක හොඳට තේරෙනවා. එතකොට මරණ වෙලාවට ඔයත්න්ට මතක් වෙන්නේ ඔයත්න්ගේ මොකද්ද? අම්මව මැරුවා නේද කියලා කර්මයේ මතක් වෙනවා. ඒ නිමිත් අරගෙන උප්පත්තිය ලැබුවොත් කියනවා ඒ ප්‍රතිසන්දිය ලැබුවේ මොන නිමිත් අරගෙනද? කර්ම නිමිත් උපයෝගී කරගෙන. කෙනෙකුට කර්ම නිමිත්තක් එන්නේ නැහැ. කර්මය එන්නේ නැහැ, කර්ම නිමිත්තක් එනවා. කර්මය, කර්ම නිමිත්ත, ගත නිමිත්ත ඔහොමයි තියෙන්නේ. හරි? ඉස්සෙල්ලා කිව්වේ කර්මය ගැන. කර්මය එන්නේ නැහැ, කර්ම නිමිත්තක් එනවා. ඒ කියන්නේ මේ අම්මව මැරුවා කියලා මතක් වෙන්නේ නැහැ. අම්මව මරපු පීය පේන්න ගන්නවා. බෝධි අතු ගෑවා කියලා නෙමෙයි මතක් වෙන්නේ, අතු ගාපු ඉඳලා පේන්න ගන්නවා. බෝධින් වහන්සේ පේන්න ගන්නවා. කර්මයට අදාළ නිමිත්ත පේන එකට කියනවා කර්ම නිමිත්ත පේනවා කියලා. එහෙනම් කෙනෙක් කර්මයෙන් යන්නත් පුළුවන් ඊළඟ උප්පත්තියට. කර්ම නිමිත්තෙන් යන්න පුළුවන්. තේරෙනවනේ? කෙනෙකුට ඔය දෙකම එන්නේ නැහැ. එයාට එනවා ගති නිමිත්ත කියලා එකක්. ඒ කියන්නේ ඔව් තමන් මේ පාර කරගත්තු එක නෙමෙයි ඊළඟ පාර උප්පත්තිය ලබන තැන පේනවා. ඒ සමහරු කියන්නේ ගින්දර පේනවා, යක්කු පේනවා. ඒ කොහි යන කට්ටියද? යගින්දර පේන්නේ නැහැ දිව්‍ය ලෝක යනවනම්. යක්කු පේනවා කියන්නේ പ്രേත ලෝකවල උප්පත්තිය ලබන්නේ නැහැ. ඒගොල්ලන්ට යන තැනර දුටු ගැමුණු රජතුමාට දිව්‍ය ලෝක හයෙම්ම කරත්ත ගෙනල්ලා කතා කරා කියනවනේ නේ. අපේකට එන්න, අපේකට එන්න, අපේකට එන්න කියලා. අන්න යන තැනයි පෙවුනේ. තේරෙනවනේ? කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හැමෝටම එනවද? හැමෝටම එනවා. හැමෝටම කියන්නේ පෙක්කන්දි සඳහන් කරන ඔය අභිධර්මයේ මැස්සෙක් ගලක් උඩ තියලා මැස්සට මිටියකින් ගැහුවා. එයා මැරෙන්න කොච්චර පොඩි වෙලාවයිද යන්නේ? මේ මිටියෙන් තලන මැස්සටත් කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත නැතුව මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. තේරෙනවද මගේ පින්වත්නි? ඒක කුසලයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්, අකුසලයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. හරි. ඔය නිමිති එනකොටත් විශේෂයෙන්ම තියෙනවා මේ ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා හතරක්. මේ ටිකක් තේරුම් කරලා දෙන්නම්. හරිද? නිමිති එනකොට පළවෙනියටම බලවත් නිමිත්ත තමයි ගරුක කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ගරුක කුසල කර්ම නම් ධානය උපදවාගෙන තියෙන්න ඕනේ. ගරුක අකුසල කර්ම නම් අනන්තීය පාප කර්ම පහයි මිත්‍යා දිට්ඨියයි. මිත්‍යා දිට්ඨිය ගරුක කර්මයක් නෑ, එහා සමාන එකක් වෙනවා. හරි? ඔන්න කෙනෙක් අම්මව මරලා තිබ්බොත් එයා මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම මොකක්ද එයාට ඉදිරිපත් වෙන්නේ? ඔව්, ගරුක කර්මයේ ඉදිරිපත් වෙන එක නවත්තන්න කොච්චර හාමුදුරුවෝ සිය දහස් ගාණක් පිරිත් කීවත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් ඒක වෙනස් කරන්න බෑ. කර්මය හොලවන්න විතරයි පුළුවන්. අජාසත්තුගේ කර්මය හෙලවුවේ අපාය යන්න හිටපු කෙනා ලෝක මුනිරේකට ගියානේ නේ. ඒ බුදුහාමුදුරුවන් වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ. ගරුක කර්මයක් නැත්තම් දැන් ඔයත්න්ට මං හිතන්නේ ගරුක අකුසල කර්මයක් නැහැනේ කාට? අනන්තී පාප කර්ම කරලා නැහැනේ. එහෙනම් ගරුක කර්මය එන්නේ නැහැ. ගරුක කුසල කර්මයක් පළවෙනි ධානයට එහෙම සමවැදිලාද? ඔය අර මේ මල විකාර ධාන නෙමෙයි. හරි. එහෙම සමහරු කතා කරනවා හතරවෙනි ධානයේදීමුත් කෝල් ගන්නවා. මං එහෙම ඇත්තන්ට කියනවා ධානයෙන් බැහැල ඉවර වෙලා මට ආපහු කෝල් කරන්න කියලා. ධානයක් තියෙනවා නම් ඔන්න බය වෙන්න එපා. ධානය වශීකృత කරලා නම් තියෙන්නේ මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම එයා ඉදිරිපත් වෙනවමයි. එහෙනම් ඔබට ගරුක කර්මයක් නැත්තම් මං හිතන්නේ බොහෝ දෙනෙකුට නෑ මේ දෙකම. හරි. ඇත්ත කතාව ඒක නේ නේද? ඊළඟට ඉදිරිපත් වෙන කෙනා තමයි ආසන්න කර්මය. ඒ කියන්නේ ඔය දැන් ඔයත් දැකලා මැරෙන්න ඉන්න අයට පිරිත් කියවනු. එයි මේ. එයාගේ ආසන්න කර්මය චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන මේ හයෙන් මම මරණාසන්න චිත්ත වීති ගැන කියනකොට කියලා දෙන්නම්. මම දන්නේ වෙලාව වේගෙන් යනවා. මෙන්න මේ අරමුණක් ළඟපේන එකක් ආවොත් දැන් එහෙනම් මැරෙන වෙලාවට දරුව ඇඬුවොත් එහෙම අනේ මගේ රත්තරන් අම්මේ මාව දාලා යන්න එපා අපිත් එක්කම ඉන්න කියලා අම්මා මොකක් අරගෙනද මැරෙන්නේ? ඈ? ඒක අරන් මැරෙනවා. මගේ මේ රත්තරන් අම්මලා ඒකට රැවටෙන්න එපා. දරුව අඬයි බොරුවට. ඊට පස්සේ ඔයත් හිතන්නකෝ ඒ අම්මා මැරිලා අනේ මගේ දරුවා මට එන්න කිව්වනේ කියලා ප්‍රේතෙක් වෙලා ඇවිල්ලා දරුවට වහන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? නම් අපේ අම්මා තාත්තා මැරෙනකොට අපි කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න හොඳ නැහැ. ධර්මයේ තේරුම් කරලා දීලා ආසන්න කර්මය සෝපපත් කරලා පිරිත් ටිකක් ඇහෙන්න දීලා බුද්ධ රූපයක් පේන්න තියලා හඳුන් කූර සුවඳක් නහයට යන්න ගහලා ඔළුව ටිකක් අතගාලා ජීවහද්්වාරක චිත්ත වීතියක් දෙන්න ඕනේ කියලා මීපෙනි හැමමක් කරනව නෙමෙයි.
කුසල අරමුණක් දීලා ආසන්න කර්මයේ වශයෙන් ගෙනියන්න පුළුවන් නම් දෙවැනියට බලවත්ම ඉදිරිපත් වෙන්නේ මගේ පින්වත්නි ආසන්න කර්මය. කෙනෙක්ට ගරුක කර්මයක් නැතුව ආසන්න කර්මයක් නැති වුණොත් එයාට ඊළඟට එන්නේ ආචින්න කර්මය. ආචින්න කර්මය කියන්නේ මේ මේව නැතුව යන්න බෑ ඉස්සරහට පින්වත්නි. හරි මම මේ මුලින් නම් හිතගෙන කියලා දෙන්නේ. ආචින්න කර්මය කියලා කියන්නේ තමන් මේ ජීවිතේ වැඩිපුරම පුරුදු කරගත්තු දෙයක්. උදේවස පහන තියෙන කෙනෙක්ට කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගත නිමිත්ත විදිහට මොකක්ද ඉදිරිපත් වෙන්නේ? තමන් පහන තිබ්බ එක දැන් පින්නදී එහෙම එකක් වුණා. ඔය නායුනි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. මට මතකයි කොම හැදිලා හිටියේ. නහයෙන් කටින් බට දාගෙන ලෙඩ ඇඳේ ඉන්නවා කිසිම දෙයක් කතා කරන්න බෑ. හරියටම හවස 6ට කෑ ගහලා අහනවා බුද්ධ පූජාව තිබ්බද? බුද්ධ පූජාව තිබ්බද? ඇයි මේ? අර වැඩිපුරම ජීවිතේ උන්වහන්සේ බලනකොට මගේ පින්වත් මේ අර මෙහෙම ගණන් කරන මාළ තියෙන්නේ මොකද්ද නවගුණ වෙල? ඒ නවගුණ වෙලක් අරන් ඉතිපිසෝ ගාතාව ලක්ෂ ගාණක් කියන්නේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කිය කිය මේක කරලා කරලා බුද්ධානුස්සතිය පිළිබඳව තියෙන වැඩිපුර පුරුදු කිරීම උන්වහන්සේගේ මරණාසන්න වෙලාවෙත් උන්වහන්සේට ඉදිරිපත් වෙන්නේ නැති. අන්න වැඩිපුරම එහෙනම් හවසට හවසට හැමදාම බොන කෙනෙක්ට සමහරු කියන මම ওই බීවට කාටත් කරදරයක් කරන්නේ නැහැ චුට්ටක් පොඩ්ඩයි ගන්න. හැමදාම හවසට හවසට බොන කෙනෙක්ට ආචින්න කර්මය විදියට මොකද්ද ඉදිරිපත් වෙන්නේ? එක්කෝ අර බෝතලේ තිබ්බ ලේබල් එකක් පේයි. නැත්තම් බීවා කියලා පේයි. නැත්තම් බීපු නිසා ඊළඟට යන්න ඉන්න බලුකුසක් හරි ඒ වගේ තැනක් පේන්න ගනි. එහෙනම් අපි හැමදාම කරන දේවල් වලට පරිස්සම් වෙන්න ඕනේද නැද්ද? හැමදාම බණ අහන කෙනෙකුට තමන්ගේ රේඩියෝ එක මතක් වුණා. බණ ටික මතක් වුණොත් අන්න ගති නිමිති විදියට ඒ විදිහටපත් වෙන්න පුළුවන්. හරි? දැන් තේරෙනවනේ ගරුක කර්මය මොකද්ද? ආසන්න කර්මය මොකද්ද? ආචින්න කර්මය මොකද්ද කියලා? මේ තුනම ආවේ නැති වුණොත් අපි හිතමුකෝ හදිසියෙම කෝච්චියකට යට වෙනවා. තප්පර ගාන ඉන්න මැරෙන්නනේ. ඔය තුනම ආවේ නැති වුණොත් ඔබ උපදින්නේ නැද්ද? උපදිනවා. අන්නේ උපදින කර්මයට කියනවා කටත්තා කර්ම කියලා. ඒ කියන්නේ සසර ජීවිතේ කවදා හරි කරගත්තු කුසලයක් අකුසලයක් අපිට ඉදිරිපත් වෙලා අපේ ඊළඟ ජීවිතය තීරණය කරන කර්ම જાතියට කියනවා කටත්තා කර්මය කියලා. පැහැදිලිනේ? හා. මෙන්න මේකෙන් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ මගේ පෙන්වත්ටි ප්‍රතිසන්දි හිත තියෙන්නේ කොච්චර පොඩි වෙලාවයිද? චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණ එකක් කියන්නේ එහි පිල්ලමක් ගන්න වේල් කාලය ලක්ෂ කෝටියකට බෙදන්නේ. 10 12 බලේ. ඇහි පිල්ලමක් ගන්න වේගය නැත්නම් ඔය ඇසුරු සනක් කියලා කියන්නේ මෙහෙම ඇඟිලි දෙක එකතු කරලා මෙහෙම කරනවනේ. ඒ ඇසුරු සනක් ගන්න වෙලාව ලක්ෂ කෝටියකට බෙදුවොත් චිත්තක්ෂණයක ආයුෂයි. එහෙනම් මේ ඉපදුනා ගියා ප්‍රතිසන්දි හිත කියන එක කොච්චර පොඩි වෙලාවක්ද පහළ වෙන්නේ කියන එක අපිට හිතා ගන්නවත් මෙහෙම ආවා ගියා. හරි. ඊළඟට ප්‍රතිසන්දි කෘත්‍ය කරලා ඉවර වෙලා දැන් ප්‍රතිසන්දි වුණා කියලා මිනිස්සයා මැරෙන්නේ නැහනේ. ඒ ප්‍රතිසන්දිය මැරෙන කාලය දක්වා ඇදගෙන යන හිතට කියනවා භවංග කෘත්‍ය කරන හිත කියලා. මොකක් කියලාද කියන්නේ? ඔව් පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි කෘත්‍ය කරන හිත. එතන ඉඳන් මරණය දක්වා ඇදගෙන යන හිතට කියනවා භවංග කෘත්‍ය කරන හිත. එකක් නෙමෙයි හරිද? භවංගයේ පහළ වෙනවා නිරුද්ධ වෙනවා. පහළ වෙනවා නිරුද්ධ වෙනවා. එයා එයාගේ කෘත්‍ය කරනවා යනවා. ආවා ගියා. කොච්චර වෙලාවයිද තියෙන්නේ? බොහොම පොඩි වෙලාවයි. ඇහි පිල්ලමක් ගන්න එක කෝටි ලක්ෂයකට බෙදන්න ඕන. මරණ හිතට කියනවා මොකක් හිත කියලාද? චුත්ති සිත කියලා. ප්‍රතිසන්දි හිතයි භවය ඇදගෙන යන හිතට තමයි භවංග කියලා කියන්නේ. භවයට අංගයක් වෙන නිසා. භවංග හිතයි අවසාන හිතට කියනවා චුති චිත්තය කියලා. පැහැදිලිද මේ තුන? මරණ හිතට කියනවා චුති සිත, උපදින හිතට කියනවා ප්‍රතිසන්දි හිත, භවය ඇදගෙන යන හිතට කියනවා භවංග සිත කියලා. පින්වත්නි මෙන්න මේ ඉපදුනාට පස්සේ අපේ හිතේ තියෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි චිත්ත වීති ගැන අඟිනගෙන තියනවාද? චිත්ත වීති වලින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනවා. හරිද? දැන් ඔය ඇත්තෝ හැමතිස්සෙම වරද්දවා ගන්න තැනක් තමයි මං බලනවා. දැන් ඔය ඇත්තන්ට මාව පේනවද නැද්ද? කවුද මේ මාව බලන්නේ? කියන්න බලන්න. කතා කරන හිතට හිතෙනද? ඔය ඇත්තන්ට හිතෙන්නේ මම බලනවා කියලා නෙමෙයිද? මට පේනවා කියලා නෙමෙයිද? මට ඕන වෙන පැත්තක් බලා ගන්න පුළුවන්ද බැරිද? මම අහනවා කියලා නෙමෙයිද හිතෙන්නේ?
දැන් ඔබ බලනවද අහනවද? ඈ? දැන් ඔබට ඕනේ මොකක් කරන්නද ওই දෙකෙක්? හා අපි අහන්න නැතුව බලමුද? හා අහන්න නැතුව බලන්න පටන් ගන්න. දැන් මොකෝ වෙන්නේ? පුළුවන්ද බැරිද? එහෙනම් බලන්න නැතුව අහන්න පටන් ගන්න S2 වහගන්න නැතුව. මොකද වෙන්නේ? පින්වත්නි මෙන්න මේ අති ශීඝ්‍රයෙන් වෙන වැඩපිළිවෙල අපිට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති නිසා අපි මේක ඒකත්වයකින් ගන්නවා. ඒ කියන්නේ මම බැලුවා කියලා. පින්වත්නි මේ චිත්ත වීතියක තියෙනවා සාමාන්‍ය චිත්ත වීතියක් කොටස් හතරකට බෙදෙනවා. අති මහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අති පරිත්තාරම්මන කියලා. මොනවද මේ හතර? අති මහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්. මේ චිත්ත වීති තියෙනවා 75ක් විතර. මම මේක එකක් විතරක් පෙන්වන්නද? පෙන්වන්නද කියන්නේ මේ ඇරලා පෙන්වන්න නෑ. නිකන් සංඥාවක් දෙන්නම් මේක ඔළුවට ගන්න. පින්වත්නි දැන් අපි අපේ භවය ඇදගෙන යන හිතට මොකද්ද කියන්නේ? භවංගිත. එතකොට සාමාන්‍ය මිනිස්යාගේ ප්‍රകൃති හිත මොකද්ද? භවංග හිතමයි. අහලා තියෙනවද පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ යුපක්කලිටේ යුපක්කලිටං ප්‍රകൃති හිත කොහොමද? ප්‍රභාස්වරයි. ওই ප්‍රകൃති හිත කීවේ මොන හිතටද? භවංග හිතටයි ප්‍රകൃති හිත කීවේ. ප්‍රകൃති හිත පිරිසිදුයි. ආගන්තුකේ යුපක්කලිටේ යුපක්කලිටං එළියෙන් එන උපක්ලේශ වලින් තමයි මේක ජරාභාවයට පත් වෙන්නේ. පින්වත් මේ ප්‍රകൃති හිත භවංග හිත ඔබ නිදාගෙන ඉන්න වෙලාවට පහළ වෙන හිත. හීන පේන්නේ නැති හොඳ සුව නිින්දකට වැටිලා ඉද්දී හිත කොතනටද යන්නේ? ඔව්. අපි දැන් හිතන්නකෝ මගේ පින්නතුල්ල මෙහෙම කළා ඇස් වහගෙන. ඇස් වහගෙන මගේ දිහා බලන්න. මෙහෙම කරන. මාව පෙන්වුණද නැද්ද? මම මේ කියන්නේ ඔන්න ඔය පෙනීම වෙච්ච ක්‍රියාවලිය ගැන. දැන් ඔයත් ඇස් වහගෙන ඉන්න වෙලාව ඔයත් හිතන්නකෝ ඔයත් නිදි කියලා මනෝද්වාරික චිත්ත වීතිත් නැහැ. දැන් මොනවත් මේ හිතේ තියෙනවද? මේ ඉන්නේ හවල් හාමුදුරෝය, හවල් සිවුරේ ඇඳන් ඉන්නේ, මොකොත් ඒ හිතේ නැහැ. දැන් වහගත්තට එන්නේ ඇයි මනෝද්වාරික චිත්ත වීතිය වැඩ කරනවා? මනසින් දෙනවා හාමුදුරුවෝ ඉන්නවාය, සිවුර ඇඳන් හිටිය අරකය, බණ කියාගෙන යන්නේ මේකය. නිදි වෙලාවට ඔය මොකොත් නැහැ. ඔන්න දැන් අරිනකොටම චක්කුම් පටිච්ච රූපේච. මොකද්ද වෙන්නේ? ඇහැට මොකද්ද පේන්නේ? රූපයක් පේනවා. එතකොට මොකද්ද උපදින්නේ? උපජ්ජති චක්කු විඥානං. අහලා තියෙනවද මදුපිණ්ඩික සූත්‍රයේ? චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සපච්චය යං වේදේති තං කියකිය කියනවනේ. ඔන්න මේ සිද්ධිය මම පැහැදිලි කරන්න යන්නේ. මේක තේරුම් ගත්තොත් නිවන් දැක්කා. හරි? මේක තේරුම් ගත්තොත් සත්පුද්ගල භාවය ඉවරයි. සක්කාය දිට්ඨිය කුඩු, ඒ කියන්නේ නැති වෙන්නම පුළුවන්. ඔන්න දැන් ඇහැ වහගෙන ඉන්නවා. දැන් චක්කුවට රූපය හැපිලාද තාම? නැහැ. ඔන්න අරිනකොටම මොකද වෙන්නේ? රූපච්ඡායාව ඇහැ ඉස්සරහට ආවා. දැන් හිත මොකේද තිබ්බේ? භවංගී තිබ්බේ. පළවෙනි හිත එහෙනම් භවංග හිතයි. අංක 1 භවංගය. ගණන් කරගන්න. හරි? දෙවෙනි එකේදී වෙන්නේ ඔන්න ඔය භවංගේ පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒ කියන්නේ දැන් භවංගේ තියලා ඒක නැති වෙන්නත් එපැයි. භවංගේ චුට්ටක් හෙල වෙනවා. ඒකට කියනවා භවංග චලනය කියලා. දෙවෙනි හිත මොකද්ද? භවංග චලනය. තුන්වෙනි හිතේදී තමයි මේ භවංගේ නැති වෙලා යන්නේ. ඒකට කියනවා භවංග උපච්ඡේදනය වෙනවා. භවංගේ උපච්ඡේදනය වුණා. දැන් හිත කීයක් පහළ වුණාද? තාම මාව දැක්කද? තාම දැකලා නැහැ. තාම චක්කු විඥාණයවත් පහළ වෙලා නැහැ. මොකද උනේ? භවංගේ ඇති වුණා අතීත භවංගේ, භවංගේ චලනය වුණා, භවංගේ උපච්ඡේදනය වුණා. ඊළඟට මාව දැක්කේ මොකෙන්ද? ඇහින් දැකපු නිසා මේ සිත් પરම්පරාව ඇහැ පැත්තට යොමු කරවනවා පංචද්වාරා වජ්ජන හිත. මොන හිතෙන්ද? පංචද්වාර ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පහට යම් අරමුණක් ආවොත් ඒ අරමුණට හිත හරවලා දෙන්නේ, අර භවංග සන්තතිය හරවලා දෙන්නේ මොන හිතෙන්ද? පංචද්වාරා වජ්ජන හිත. ඒකට කියනවා ආවර්ජන කෘත්‍යයක් කරනවා කියලා. දැන් එයා දන්නවද මම මේ අහවලාගේ රූපයට හරවලා දුන්නා කියන්න? දන්නේ. භවංගය දන්නවද මම දැන් නිරුද්ධ වුණා කියන්න? ඇයි භවංගය කියන්නේ සත්පුද්ගලයේ ක්‍රියාමාත්‍රයක් විතරයි. පැහැදිලිනේ?
දැන් අම්මලා මේක හිතලා කරනවද බවංගේ චලනීය කළා බවංගේ දැන් මං උපච්ඡේදනීය කළා දැන් ඔන්න මං පංචද්වාර ඒක වෙනවද නැද්ද ඔව් පංචද්වාර වජ්ජනය දැන් ඇහැ හරහා විතරයි මම මේ කියන්නේ හරි ඇහැට හරවලා දෙනවා ඔන්න ඇහැට හරවලා දුන්නට පස්සේ තමයි කවුද එන්නේ චක්කු විඥාණය පස්වෙනි හිත කවුද චක්කු විඥාන හිතයි දැන් බලන්න චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන සූත්‍රයේ ගැඹුර හිත කීයකට පස්සේද ওই චක්කු විඥානය ආවේ හතරකට පස්සේ බවංගයේ තිබ්බා බවංගයේ චලනීය වුණා උපච්ඡේදනීය වුණා ආවර්ජන සිතාව දැන් තමයි දැන් ඔන්න ඔබට දැනෙනවා යමක් දැක්කා කියලා පේන්න ගන්නවා කාවද දැක්ක කියලා තාම දන්නවද කොහොමද දැක්ක කියලා තාම දන්නවද නෑ යමක් දැනුණා විතරයි ආරම්මන විජානාති චිත්තං කියලා කියනවනේ එනේ ආරම්මනේ දැනගන්නවා විතරයි පෙන්නුව ගියා චක්කු විඥානය මොකද්ද කරන්නේ කොච්චරයිද මෙයාගේ ආවේශ චිත්තක්ෂණයකයි පෙන්නුව ගියා දැන් පෙන්නපු අරමුණ අර යනවනේ ඔයත් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එහෙම ගිහිල්ලා තියෙනවා ගියාට පස්සේ පළවෙනි අරම කාගල් රිසිප් අර මේ පිළිගැනීමේ නිලධාරියා ගාවට යන්න ඕනේ නේ. එයා කියනවා අහවල් කවුන්ටරේට යන්න. එතකොට අපි මොකටද යන්න ඕනේ? ඒ කවුන්ටරේට යනවා. එයා කියනවා අහවල් කවුන්ටරේට යන්න. ඒ කවුන්ටරේට ගියා. එයා කියනවා අහවල් අන්න ඒ වගේ බවංගිය කියනවා චලන කවුන්ටරේට යන්න. චලනීය කියනවා උපච්ඡේද කවුන්ටරේට යන්න. උපච්ඡේදයේ කියනවා චක්කුවින්න මේ ආවර්ජන කවුන්ටරේට යන්න. ආවර්ජනියත් වැඩේ කරන්නේ ෆෝම් එක මාරු කරලා නිකන් ඉන්න. කාටද මාරු කරන්නේ? ඔව් දිශාපතිට නෙවෙයි චක්කු විඥානියට දැම්ම ගියා චක්කු විඥානිය කැමතිත් නෑ මේක අරගෙන යන්න මොකද එයාට වැඩ තියෙනවා එයා ආපහු එන්නත් තිබේ එයාට ඉන්නත් බෑ එයාගේ ආවිෂ කොච්චර පොඩිද චිත්තක්ෂණයයි ආව ගියා දැන් හැබැයි අරමුණ තාම තියෙනවා ඒ නිසා මේක සිඳෙන්න දෙන්නේ නැතුව මෙයාව ඇතුල්ට ගන්නවා ඊළඟ හිත ඒ ඇතුල්ට අරගන්න හිතට කියනවා සම්පටිච්ඡන හිත කියලා මොකද්ද කරන්නේ සම්පටිච්ඡන හිත එයා මොකද කරන්නේ? ගත්ත ගියා. ක්ලාක් මොකද කරන්නේ? ෆෝම් එක දුන්නා ගියා. අස්සම් කරන්නේ නැහැ. ඒ වගේ සම්පටිච්චනේ මොකද කරන්නේ? චක්කු විඥානීය පෙන්නපු අරමුණ ගත්තා ගියා. අර ගත්ත අරමුණ ඊළඟට එයාගේ ඊළඟ කෘත්‍ය කරන හිත එනවා. ඒකට කියනවා සම්තිරණ හිත කියලා. අහලා තියෙනව නේද මේ චිත්ත වීතිය? සම්තිරණ හිතෙන් මොකද කරන්නේ? ගත්තේ කාවද කියලා ෆෝම් එක පරීක්ෂා කරනවා පොඩ්ඩක්. ලේකම් වගේ ෆෝම් එක පරීක්ෂා කරනවා කාවද ගත්තේ ගත්තේ කාවද කියලා පරීක්ෂා කරනවා විතරයි ගත්තේ කවුද කියලා තීරණයකට එන්නේ නැහැ එයත් ඒක පාස් කරනවා ඊළඟ කෙනාට ඊළඟ කෙනා තමයි වොත්තපන හිත පින්වදී මේ චිත්ත වීති ගැන මේ මම මේ බොහොම සරලව කියන්නේ මේ ධර්ම ගෞරවයෙන් අහන්න එපා හරිද ඒ මොකද මට මේක ඕනේ මගේ தත්ත්වය පෙන්නලා මං අභිධර්මීය දන්නවා කියලා යන්න නෙමෙයි ඔබට මේක ඔළුවට යන්න ඕනේ ඊළඟට තීරණයක් කෙන ඇතුළට ගත්ත කෙනා තීරණය කරනවා එයාව විනිශ්චය කරන්නේ හාමුදුරුවන්වයි දැක්කේ රතුපාට සිවුරකෝ යනන් හිටියේ මෙන්න මේ හාමුදුරුවෝ යහපත් කෙනෙක් කිය මේ හාමුදුරුවෝ අයහපත් කෙනෙක් කිය මේ ඔක්කොම කරන්නේ කවුද වොත්තපන නැත්තම් විනිශ්චය කරන හිතට කියනවා වොත්තපන හිත කියලා බලන්න දැන් කීයක් ආවද කියලා අතීත බවංගය බවංග චලනය බවංග උපච්ඡේදය පංචද්වාර වජ්ජනීය චක්කු විඥානය සම්පටිච්ඡන සන්තිරණ එතකොට හිත කීයකට පස්සේද දැනගත්තේ ඉන්නේ හාමුදුරුවෝ කියන හතකට පස්සේ අටවෙනි හිතෙන් නේ ඊළඟට පහළ වෙනවා ජවන්සිත හතක් මේ චිත්ත වීතිය ජවන්සිත කීයක්ද හතක් ජවන් කියලා කියන්නේ ඔබට තේරෙන භාෂාවෙන් කීවොත් කුසල් අකුසල් කරන හිත ටික මොනවද ඔය ඔයත් අන්න පන්සලක් දැක්කා පඳුරක් දාන්න ඕනේ කියලා දාන්නේ මොන හිත වලින්ද පන්සලක් දැක්කාය කියලා තීරණය කරන්නේ වොත්තපනේ පඳුර දම්වන්නේ කවුද? ජවන් තමයි පඳුර දම්වන්නේ. හාමුදුරුවෝ දැක්කා වඳින්න ඕනේ කියලා ඔබ වන්දවන්නේ කොයිහෙද්ද? ඒ නිසා ඔය ජවන් සිත්වලට කියනවා කුසල් අකුසල් කරන හිත. පුඤ්ඤාභි සංකාරත් අපුඤ්ඤාභි සංකාරත් ආනිඤ්ඤාභි සංකාරත් කියන සංස්කාර හදන හිත්වලට කියනවා ජවන් හිත් කියලා. හප්පුචි මගේ බුදුහාමුදුරෝ කොහොම මේව අවබෝධ කරගන්නෑනේ එහෙම හිතෙන්නේ නැද්ද මේවා කියනකොට
සම්මා සම්බුදුරජාණන් වහන්සේ අමූලික ශ්‍රද්ධාවෙන් නෙමෙයි ආකාරවතී ශ්‍රද්ධාවෙන් සරණ යන්න පුළුවන් නේ. මේ අඳුර යතපත ගානවා අපිට මෙච්චර කියලා තේරෙන්නේ නැහැ. උන්වහන්සේට කවුද හිටියේ නේ? අඳුර යතපත ගානවා වගේ ජයසිරි මහ බෝධිය ගාව මේ එක එක චitte ආයි සර්වඥ කියන්නේ වෙන මොනවත් උපමා ඕනේද? සබ්බ ලෝකං අභිඥාය සබ්බ ලෝකේ යතතතං සබ්බ ලෝකං අභිඥාය මේ ලෝකේ විතරක් නෙමෙයි ඕ දික්ඨ සුතමුත විඥාන වශයෙන් මේ ලෝක සත්‍ය දැනගන්න හැමදේම දැනගත්ත කියන්නේ ඒකයි පුදුම හිතන අපේ මේව ඉගෙන ගන්න මේව ඉගෙනීමෙන් තමයි යෝ ධම්මං පස්සතිසෝ එහෙමයි කියුවේ යමෙක් ධර්මයේ දකීද එවලට තමයි ඔහු මාව දකින්නේ හරි අර සුප්පබුද්ධ කුට්ට රෝගියයි කතාව දන්නවනේ දැන් ඉතින් මිනිස්සු ආගමත් මාරු කරන්නේ හාල් මල්ලට පව දැකලා නැද්ද එහෙම ඉන්නව එන්නකො පෙන්වන්න පොල් මල්ලක් දුන්නාම සර්වඥේපා අපි අහවල් සරණ යනවා කියලා යනවා ඒ ධර්මයේ දන්නේ නැතිකම ඔන්න ජවන්සිත හතක් පහල වුණා දැන් 8යි 7යි කීයේද 15 තව කීයක් ඉතුරු වෙලා තියෙනවද තව දෙකක් ඉතුරු වෙලා චිත්ත වීතියට 17යි හරි ඊළඟට එනවා තදාලම්මන කියලා හිතක් තදාලම්මන කියන්නේ ගත්ත අරමුණ ගිල ගන්නවා මගේ පින්වත් මම මේක තේරුම් කරලා දෙන්නම්. ගත්ත අරමුණ ගිල ගන්න එකට කියනවා තදාරම්මන හිත කියලා. ඊළඟට ආපහු බවංගයට වැටෙනවා. 17 වෙනි හිත මොකද්ද? ආයිත් බවංගයට වැටෙනවා. තදාරම්මන දෙකක් හෝ යන්න පුළුවන් සමහරක් තැන්වල තදාරම්මන දෙකක් යන තැනුත් තියෙනවා. එහෙම වුණොත් ඊළඟට තමයි ආයි බවංගයට වැටෙන්නේ. හරි? හොඳයි. මේ බලන්න මගේ පින්වත්නි. මම මේක පොඩි උපමාවකින් පැහැදිලි කරන්නම්. දැන් මතක නෑනේ නේ. මෙන්න මේ උපමාව මතක තියාගන්න. මිනිහෙක් අඹ ගහක් යට නිදාගෙන ඉන්නවා. දැන් මෙයාට පහළ වෙන්නේ මොන හිද්ද? අඹ ගහ යට මෙයා නිදි. මොන හිද්ද පහළ වෙන්නේ? බවංග. ඔන්න මෙයාට ඇහෙනවා මෙයාගේ ගහේ තියෙන අඹ ගෙඩියක් බිමට වැටෙනවා. බිමට වැටෙන සද්දෙට මෙයා මොකද වෙන්නේ? ගැස්සිලා චුට්ටක්. ඒ කියන්නේ අර බවංගේ මොකද වුනේ? චලනීය වුණා, ගැස්සුණා. දැන් මෙයා මෙහෙම කළා වටපිට බලනවා වටපිට බලනකොට යා නිදි මත කඩා ගන්නවා කියලා හිතන්නකො දැන් අපි නිින්දෙන් නැගිට්ටහම මොකද කරන්නේ අර මෙහෙම කළා නිදි ගැට කඩනවනේ නේ නිදි ගැට කඩන එකට කියනවා බවංගය උපච්ඡේදනය කළා ඒ නිින්ද අයින් කළා හරි ඊළඟට මෙයා බලනවා සද්දයක් ආවේ කොහින්ද කියලා මොකද කරන්නේ ආවර්ජනය කරනවා ඒකට කියනවා පංචද්වාරා වර්ජනය අඹ ගෙඩිය වැටුණා ගැස්සුණා නිදි ගැට කැඩුවා බැලුවා බලනකොට මෙයා දකිනවා මොකද්ද පහළ උනේ චක්කු විඥානය මෙයා අඹ ගෙඩිය දැක්කා අඹ ගෙඩිය ගන්න හිතට අතට කියනවා සම්පටිච්චනය මොකද කරේ අඹ ගෙඩිය ගත්තා අල්ලලා ඔබලා බලනවා ඉදිලද කුණු වෙලාද කියලා මොකද කරේ සම්තිරණය තීරණයට එනවා මෙයා විනිශ්චයකට එනවා අඹ ගෙඩිය හොඳයි මොන හිතද වත්තපණින් තමයි තීරණයට ආවෙනේ ඊළඟට මෙයා මොකද කරන්නේ හොඳම්බ ගෙඩියක් නම් කන්නේ ජවන් සිත් වලින් කන්නේ මොන හිත් වලින්ද කන්නේ ජවන් සිත් වලින් දැන් අඹ ගෙඩියක් කාලේ වුණාම පින්වත්නි මේ කටේ රස තියෙනවනේ නිකන් අඹ රස අඹ නෑ මොනවද තියෙන්නේ එතකොට මොකද ඔයත් කරන්නේ අපේ කියලා කෙල එලියට ගහනවද මෙහෙම අර ඔක්කොම එකතු කරලා ආපහු මොකද කරන්නේ අරමුණ ගිල ගන්න හිතට අන්න ඒ වගේ අරමුණ ගිලින හිතට කියනවා තද ආරම්භණය කියලා. දැන් පැහැදිලිනේ. ඊළඟට ආපහු නිදා ගන්නවා. ආයි භවංගයට ඔන්න ඔය උපමාව මතක තියාගෙන ඉන්න. සරලයිනේ. පින්වත්නි ඔන්න ඕක තමයි චිත්තේ කෘත්‍යය. එතකොට මේ දකින්නවා කියන තැන එක හිතකින් කරන්න හිත කීයක් ගිහිල්ලාද? ඔ ඇත්තම කතාව තමයි හිත 17කින් දකින්නත් බෑ මම මෙන්න මේ වචනේ කියන්න අම්මා මොකද්ද වචනේ අකුරු කීයක් තිබ්බද අයන්න අල්මයන්න ඉංග්‍රීසි ඔය අයන්න කියන එක රෙකෝඩ් කරලා කම්පියුටර් එකකට රෙකෝඩ් කරලා මෙන්න මෙහෙම කරලා එක්ස්පෝස් එක අපි එක දිග හැරලා බැලුවොත් ඔයත් දැකලා තියාර ECG වගේ ඔහොම ඔඩියෝ රේට් එකක් යනවනේ බිට් රේට් එකක්. ඒකනේ මේ අයන්න කියන එක ඒ ඩොට් එකකින් ඩොට් එක ඩොට් එකකින් ඩොට් එක ඩොට් එකකින් ඩොට් එක එකතු වෙලා හැදිච්ච අකුරක්.
තේරෙනවද? අයන්න කියන්නේත් එකක් නෙමෙයි. අ කියනකොට සෑහෙන්න මේක ඇතුලේ තියෙන අපිට පේන්නේ නැති දේවල්. මෙන්න මේ අයන්න විතරක් අල්ලගන්නවත් එක චිත්ත වීතියකට බැහැ. අයන්න අල්ලගන්නත් චිත්ත වීති බරගානක් යන්න ඕනේ. දැන් තේරෙනවද? සරලයිනේ. අයන්න අල්ලගන්න චිත්ත වීති එකකින් ඔව් අර එක බිට් එකක් අල්ලගන්නම පින්වත්නි චිත්ත වීති ගණනාවක් යන්න ඕනේ. එහෙනම් බිට් 1 2 3 4 5 කීයක් එනවද කියලා මන් දන්නේ නැහැ. දැන් අම්මා මා කියනකොට එතන අකුරු දෙකක් තියෙනවා. අල්මයන්නයි ආයන්නයි. ඒකෙත් චිත්ත වීති වෙන වෙනම යන්නේ. එහෙනම් අම්මා කියන වචනේ ඇහෙන්න ඔබට චිත්ත වීති කීයක් යන්න ඕනේ? අපිට ගණන් කරන්න බෑ මෙච්චරක එකකින් පුළුවන් කියලා නේ. අන්න මං ඔයාට එක හිතින් ආදරය කරනවා. ඇත්තද බොරුද? එක හිතින් ආදරය කරන්න තියා එක හිතින් කරන්න පුළුවන් දෙයක් නෑ නේද? එක හිතින් වෛර කරන්නත් බෑ. පැහැදිලිනේ ධර්මානුකූලවනේ. එහෙනම් දැන් ඔයාට හිතන්න මගේ පින්වත්නි මේ වෙලාවේ මම මේ කියන වචන ටික කොච්චර වේගෙන් කියාගෙන 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 ගියාද? මම මේ වේගය වැඩි කරානේ. ඒත් ඇහුණද නැද්ද? ඒතර ඔයත්තන්ගේ හිත කොච්චර ස්පීඩ්දද මම මේ කියන එක මෙහෙම අල්ලගන්න. මොකද දැන් මේ කරන්නේ? කනහරහා චිත්ත වීති මම මේ කියන ඔක්කොම ඇහෙනවනේ. මාවත් පේනවනේ. මේ හිතේ තියෙන වේගය කොච්චරක්ද කියනවනම් චක්කුද්්වාරික චිත්ත වීති ඇසි මොනවද මේ තව යන්නේ? ඕ දැන් එකකට එක වෙලාවෙ එක චිත්ත වීතියයි. හරි. චක්කුද්්වාරික නම් චක්කුද්්වාරික විතරයි. සෝතද්්වාරික නම් දැන් එතකොට හාමුදුරුවනේ ඔබ වහන්සේව පේනවා කියන දේ ඇහෙනවනේ. ඔය අතරතුර කවුරු හරි කෙනිටුවොත් ඒකත් දැනෙනවද නැද්ද? හොඳ හඳුන් කුරු සුවඳ උයන සුවඳක් එනවා කියලා හිතන්නකො. ඒකත් කටේ හෙක්ස්ට්‍රොෆියක් තියෙනවා කියලා හිතන්නකො. මේ පහම දැනෙනවද නැද්ද? පහම එකපාර දැනෙනවද? පහම එකපාර දැනෙන්නේ නැහැ. එක වෙලාවට එක චිත්ත වීතියයි. නමුත් මේකේ වේගය කොච්චරක්ද කියනවනම් ඇඳලා පෙන්වන්න තිබ්බනම් මම පෙන්නනවා. එහෙ හරහා කන හරහා මේක හරහා පින්වත්නි යන වේගය මෙච්චරයි කියලා හිතා ගන්න බෑ. ඒ තරම් මේක වේගවත්. අපිට එහෙනම් අහුවෙන්නෙම තේරෙනවද ධර්මයේ කියන්නේ කොච්චර අමාරු එකක්ද කියලා? අමාරුත් නෑ. හරිද? තේරුම් ගත්තොත් අමාරුත් නෑ. ලේසිත් නෑ. එහෙනම් මේ බණ අහනවා කියලා ඔයත් මොකද මේ කරන්නේ? ඇත්තටම අරමුණු වලට මොනවද කර කර ඉන්නේ ඔය? ඈ චිත්ත වීති යව යව ඉන්නවද නැද්ද? එහෙනම් ඔන්න පුතා ටීවී බලනවා. දැන් පරමාර්ථයෙන් කතා කරොත් පුතා චිත්ත මොකද කරන්නේ ටීවී එකත් එක්ක? ඈ දැන් හැබැයි ගෙදර ගිහිල්ලා මෙහෙම කියන්න එපා. රයිස් කුකර් එක දිහා බලන් ඉන්නවා. මාත්‍යානෝ මොකද කරන්නේ? මම මේ රයිස් කුකර් එකට චිත්ත වීති යවනවා. සම්මුතිය තුළ ජීවත් වෙන්න පරමාර්ථය අවබෝධ කරගන්න. හරි. මෙන්න මේ චිත්ත වීති යැවීම පිඟනි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? ඕ රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා කියලා මේ මොකද්ද කරන්නේ? ඒ අරමුණු වලට චිත්ත වීති යවයව ඉන්නවා. දැන් තේරෙනවද මේ චිත්තේ ස්වභාවය? පිඟනි මෙන්න මේකේ තියෙනවා චිත්තේ කෘත්‍ය 14ක්. පටිසන්ධි කෘත්‍ය, භවංග කෘත්‍ය, මේ භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය. දැන් මම මේවා කිව්වා හරි. ඇහෙන් පෙන්වන්නේ දස්සන කෘත්‍ය, කනෙන් ශ්‍රවණ කෘත්‍ය, නාසයෙන් ආග්‍රහණ කෘත්‍ය, දිවෙන් ආස්වාදන කෘත්‍ය, ශරීරයෙන් ස්පර්ශන කෘත්‍ය, සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන 11යි. තව මොනවද තියෙන්නේ? ජවන තදාලම්බන චුති. කීයද? 14යි. අයිත් කියන්නද? දැන් මේවා දන්නවා හරි. පටිසන්ධි කෘත්‍ය, භවංග කෘත්‍ය, ආවජ්ජන කෘත්‍ය කීයද? දස්සන, ශ්‍රවණ, ආග්‍රහණ, ආස්වාදන, ස්පර්ශන කීයද? 5යි 3යි. සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන කීයද? ජවන තදාලම්බන චුති කීයද? මෙන්න මේකට කියනවා චිත්තේ කෘත්‍ය 14. පින්ගන්දි මේ එක්කෙනෙක් තමන්ගේ වැඩේ විතරයි කරන්නේ. පටිසන්ධි කෘත්‍ය ප්‍රතිසන්ධිය දුන්න ගියා. එයා ඉන්නේ නැහැ අපිට රූප පෙන්වන්නේ. භවංග කෘත්‍ය කරන්නේ එයා මොකද කරන්නේ? භවය ඇදගෙන යන එක විතරයි කරන්නේ. මැරෙන තක්වාම භවය ඇදගෙන යනවා. ආවජ්ජන කෘත්‍ය මොකද්ද කරන්නේ?
එයා මනෝද්වාරිකව ආවොත් මනෝද්වාරා වජ්ජනීය දෙනවා පංචද්වාරිකව ආවොත් පංචද්වාරා වජ්ජනීය දෙනවා එයා ඒක දුන්න ගියා එයා එන්නේ නැහැ කාවද දැක්කේ අර ඕන් නැතිවට ඇඟිලි ගහන්නේ ඔයත් කරන්නේම නැති වැඩේ ඕන් නැතිවට ඇඟිලි ගහන්නේ තමන්ගේ වැඩේ කළා ගියා ඇහෙන් විතර ඇහෙන් පෙන්නනවා විතරයි කවුද හොඳයිද ඒව බල බල ඉන්න යාට වෙලාවක් නැහැ කණින් අස්සනවා විතරයි තේරෙනවද මගේ අම්මේ තාත්තේ එහෙනම් අපි බලනවාය පේනවාය දැනෙනවාය කියලා කරන්නේ මොකක්ද අපි කරන දෙයක් නැහැ හැබැයි අපිට වැරදුනේ කොතනද ඔන්න දැන් ඔයත්න්ට චිත්ත වීති දැන් මගේ දිහා මෙහෙම ඇස් දෙක වහලා ආයි බලන්න දැන් මම මේක පැහැදිලි කරා ඇස් දෙක වහලා මෙහෙම කළා බලන්න දැක්කනේ දැන් බලන්න චිත්ත වීති කීයක් ගියාද කියලා හැබැයි ඔබට මේක එහෙම ඔබ එක එක ගන්නෙ නෑ ඔබ මේ සෙට් එකම එකට ගන්නවා මොකද කරන්නේ සෙට් එකම එකට ගන්නව අරගෙන කියනවා අර එකට කියන කෘත්‍ය ගණයෙන් වැහෙනවා ඝන හතරක් තියෙනවනේ සමූහ ගණය සන්තති ගණය කෘත්‍ය ගණය ආරම්භන ගණයනේ කෘත්‍ය ගණය කියලා කියන්නේ වේගය වැඩි නිසා අපිට පේන්නේ අර කරත්ත රෝදයක් දැන් කරත්ත රෝදෙ මෙහෙම මැද රවුමක් තියෙනවා ධර්ම චක්‍රය වගේනේ තියෙන්නේ වේගෙන් කරකවුවොත් මොකෝ වෙන්නේ එකක් වෙලා පේනවනේ අත තියලා බැලුවොත් කොහොමද පේන්නේ හැබැයි ඇත්තටම ඉතින් හිස්තැන් මැද තිබ්බද නැද්ද මෙන්න මේ වගේ යම් කිසි ක්‍රියාවක වේගය වැඩි නම් අපිට පින්වත්නි එක වෙන වෙනම පේන්නේ අපිට ඒක පේන්නේ එකක් වෙලා ඒක අපි ඒකත්වයෙන් ගන්නවා සත්ව පුද්ගල භාවය කියන එක පැනින්නේ ඔන්න ඔතනින් ඔය දෘෂ්ටිය කඩා ගන්න නම් මොකද කරන්න ඕනේ මම මේ කීවට තේරෙනවද තේරෙනවා හැබැයි මේකට කියන්නේ ශ්‍රුතමය ඥානී විතරයි නේ ත්‍රිපරිවට්ටය කියලා එකක් තියෙනවනේ චතුරාර්ය සත්‍ය ධර්මය කොහොමද ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කොහොමද මේ ත්‍රිපරිවට්ටය සත්‍ය ඥානී කෘත්‍ය ඥානී කෘතඥානී චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය කියන්නේ ඔක වට තුනයි සත්‍ය ඥානී කෘත්‍ය ඥානී සත්‍ය ඥානී කියලා කියන්නේ දුකක් තියෙනවාය කියන එක ඇසීම දැන ගැනීම කෘත්‍ය ඥානීය කියලා කියන්නේ ඒක දුරු කරන මාර්ගය දැන ගැනීම. කෘතඥානීය කියලා කියන්නේ දුරු කළා කියන එක දැන ගැනීම. පරිඤ්ඤාතබ්බං පරිඤ්ඤාතං. පරිඤ්ඤාතබ්බං දැනගත යුතුයි පරිඤ්ඤාතං දැනගත්තා. තේරෙනවද? එහෙම මේ තුන චතුරාර්ය සත්‍යෙන් වැඩි වෙලා හතරවරක් තුන 12යි. ඒකට තමයි කියන්නේ ද්වාදසාකාර. ඕකේ වචන වලට බය වෙන්න එපා. මේවා හරි ලස්සන සුන්දර වචන. මෙන්න මේ ඒකත්වයෙන් ග්‍රහණය කර ගැනීම කියන එක මගේ පින්වත්නි අද කාලේ මිනිස්සුන්ට නම් මම මේක 100% අප වෙලා කියන්නේ මේ කෙලස් බර මිනිස්සුන්ට නම් නිකන් ධර්ම ශ්‍රවණියෙන් එන්නේ නැහැ තේරුම් ගන්න බෑ මොකද මේකේ තියෙන සියුම් ඥානීය භාවනාවකට ඉඳගෙන බලන්න මගේ පින්වත්නි මේක මේ අපි හිතනවට වඩා මේලින්ද ගැඹුරුයි හරිද අපි හිතනවට වඩා මේලින්ද ගැඹුරු ඒකයි අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංචික්කද කෑමූ යන ගමන් කල්පනා කරන්න කිව්වේ නේ බස් එකේ යන ගමන් කල්පනා කරන්න කියලා කොහේවත් කර්මස්ථානවලනේ අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඒ කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා යන්න කියලා කිව්වද නෑ නිහඬ තැනකට යන්න කරදර නැති තැනකට යන්න බාධා නැති තැනකට යන්න ඒ වගේ තැනක මේක වඩන්න පුළුවන් මගේ පින්වත්නි භාවනාව කියන එක නැතුව ඔබ අර ධර්මදේශනා මාලාවේ මම හිතන්නේ ඒක නැවත නැවතත් විකාශය වේවි. දික්ටි විසුද්ධියට දුන්න මම භාවනා දෙකක්. රූප භාවනාව සහ විඥාන භාවනාව කියලා. මේ දෙකේ විඥාන භාවනාවත් රූප භාවනාවත් කළොත් කොහොමද මේ භාවනාව කරන්නේ? දැන් ඔන්න චිත්ත වීතිය ගැන තේරෙනවනේ. දැන් ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න. දැන් පින්වත්නි ඔබ දාර චක්කු විඥාණි උපද්දෙව්වේ. කවුද කිනාද? ගිනාපු කෙනෙක් එහෙනම් විඥානීය ඇති වෙන්නේ කාගේවත් උනන්දුවකින් එහෙනම් එතන සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කවුරු හරි ඇති කරන මම කියන නිසාද කියන්නේ ඔබටම තේරෙනවනේ නේ එහෙනම් විඥානීය උපදින්නේද කිසිම කෙනෙක්ගේ ආධාර උපකාරයක් අපිට ඕන ඕන වෙලාවට උපදවා ගන්න පුළුවන් දැන් ඔන්න ඔයත්තන්ගේ පුතා ඉන්නවා පුතා ගෙදර ඉන්නවා කියලා හිතන්නකො දුවහරි දැන් පුළුවන් ද පුතාගෙන පුතා වෙනුවෙන් චක්කු විඥාන ටිකක් උපදවා ගන්න. පුළුවන් මොන විඥාන විතරද? මනෝ විඥාන විතරයි.
එනම් පුතා වෙනුවෙන් ආපහු චක්කු විඥාන ටිකක් උපදවන්න නම් පුතා මොකද්ද කරන්න ඕන? ඇස් ඉස්සරහට ගේන්න වෙනවද නැද්ද? ගේන්න වෙනවා. මම මේ කියන එක තේරෙනවද? එහෙනම් මෙන්න පළවෙනි භාවනා වාක්‍ය තමයි උපදවන කෙනෙක් නැතුව චක්කු විඥානිය උපදී. රූප ඡායාවගේ ගැටීමකින්ම පමණක් චක්කු විඥානිය උපදී. මට ඕන ඕන වෙලාවට උපද්දවන්න බැ. දැන් කට්ට කලුවරේ මෙතනට ඇවිල්ලා මේ අනගාරික ධර්මපාල තුමානිනේ බැලුවොත් පේයිද? ඒ දැන් මට පුළුවන් නේ රූපයක් තියෙනවා, ඇහක් තියෙනවා, චක්කු විඥානිය ඇයි මට උපදවා ගන්න බැරි? මට ඕන ඕන වෙලාවට ගැටෙන්නේ නැහැ. ආලෝකය ආවොත්, අදාළ දේවල් ටික ආවොත් අන්න උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද මම මේ කියන එක මගේ පිංගත්නේ? එහෙනම් ඔන්න දෙවෙනි වාක්‍ය තමයි රූප ඡායාවගේ ගැටීමකින්ම පමණක් ඇති වෙයි. උපදවන පුද්ගලයෙක්ද නැතුව හේතුන්ට අනුරූපීව උපදින චක්කු විඥාණය හේතුන්ට අනුරූපීව හටගෙන හේතුන්ට අනුරූපීවම නිරුද්ධ වෙනවා. තමන්ගේ කෘත්‍ය කළා නිරුද්ධ වුණා මිසක් මම දැක්කා මට පෙනුණා කියලා කියන්නේ ප්‍රඥප්තියක්ද නැද්ද? පනවාගත් එකක්ද නැද්ද? ඕ මම බලනවද මට පේනවද? ඔන්න පාරේ යනවා. හවන්නෑනි කිව්වට උදේ පාන්දර අසූචි ගොඩක් තියෙනවා. දැන් මට පුළුවන්ම කියන්න මේ මගේ චිත්ත වීති ඕකට යන්න එපා. හොඳ ඒවට විතරක් යන්න. මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද? පේනකත් එක්ක මල කරදරයක් නෙමෙයිද? දැන් ඔන්න එහා ගෙදර සින්දු දාලා මේ ගෙදර පාඩම් කරනවා. පුළුවන්ද කන ප්‍රෝග්‍රෑම් කරන්න එහා ගෙදර සින්දුවන වැසේවා කියලා? රේඩියෝ එකක් තරම්වත් පාලනය කරන්න බෑ. ඒකනේ රේඩියෝකට වොරන්ටි තියෙනවා, කනට වොරන්ටි නැත්තේ ඒකයි. ඒ තරම්වත් විශ්වාස නැහැ මේක. දැන් හදීසියට ඔයත්තන්ගේ මේ රේඩියෝ එකක් උගස් තියාගන්න බැරිද? කනක් උගස් තියන්න කොහිහිලා කාට හරි පුළුවන්. මේකට අපි මහා ලොකු වටිනාකමක් දුන්නට මේකෙ මුතු මැණික් පබලුනේ. මේක ඇතුලේ තියෙන ඒවා 95% පිටට පෙන්වන්න බෑ. ඒකනේ මේ ඇඟ වැහෙන්න වහගෙන ඉන්නේ නේ, දෙවුර වහගෙන මේ උෂ්ණ කාලවල. පෙන්වන්න පුළුවන් කොට්ටාස පහක් විතරයි, මූණයි අත් දෙකයි කකුල්. ඒකට කරන විකාරයි. ඒ පෙන්වන ටිකත් නිකන් පෙන්වන්න පුළුවන්. තියෙන විදියටම පෙන්නුවොත් උදේට දත් මදින්න නැතුව මූණ හොදන්න නැතුව එළියට බහින්නකෝ. මේක මද්දලා කළුතොල් වල අරව ගාලා ඇහි බඹ ටික කපලා මේක උලලා වලහල් ටික යවාගෙන ඊළඟට අතේ නියපොතු ටිකේ පාට ගාලා මුදු දාලා බේස් මරතොණ්ඩි ගාලා මරතොණ්ඩිද තොණ්ඩුද මන් දන්නේ. මේ පේන්න තියෙන කෑලි පහට කරන විකාරය දැක්කාම ඇයි මේ ශාරීරික හැටි එකයි. ඒ නිසා මේ ප්‍රඥප්තිවල ගැටිලා ප්‍රඥප්තිවල හැප්පිලා ජීවත් වෙලා වැඩක් නැහැ. හරිද? පින්වත්නි මෙන්න මේක පරිපූර්ණ වෙන්න මම මේක මැරෙන විදිහත් ඔබට කියලා දෙන්නම්. දැන් අපි දන්නවනේ ඉපදින විදිය කොහොමද කියලා. ඉපදිලා මේ ලෝකේ අපි ජීවත් වෙන විදිය දැන් අපිට පැහැදිලිනේ. පැහැදිලිනේ? ඔන්න එනම් හිතත් එක්ක යන මේ ගනුදෙනුවේ ඔබ දැනගත යුත්තේ මෙච්චර. ආයි මේ සෝමනස්ස සහගත දිප්තිගත සම්පයුත්ත අසංකාරික සිතය සසංකාරික සිතය උපේක්ෂා ඒවා ඕනිද දැන්? ඒවා හොඳයි. බණ කියනවා නම් කාට හරි එහෙම මතු මොකක් හරි පාරමිතාවක් පුරාගෙන යනවා නම් මේව පාඩම් කරගන්න. නැත්තම් පාඩම් කරගන්න ඕනි කියලා එකක් නැහැ. ක්‍රියාවලිය දැනගත්තාම සර්ජිකල් ස්පීඩ් තියෙනවා කියලා හිතන්න. කෙනෙක් දන්නේ නැහැ ඒක සර්ජිකල් ස්පීඩ් කියලා. හැබැයි එයා දන්නවා ඒක තුවාලයක් වුණාම දානවා කියලා. කෙනෙක් ඉන්නවා එයා දන්නේ නැහැ ඒක තුවාල වලට දානවා කියලා. හැබැයි ඒක සර්ජිකල් ස්පීඩ් කියලා දන්නවා. කාවද වටින්නේ? දැනගෙන දානවා කියලා දන්නේ නැති කෙනාවද, නම දන්නේ නැති උනාට දානවා කියලා දන්න කෙනාවද වටින්නේ? වෙන වැඩේ දැනගත්තා නම් ඇති. සර්ජිකල් ස්පීඩ් කියලා දැනගන්න ඕනේ. දැම්මම තුවාලේ සුද්ධ වෙනවා කියලා දන්නව නම් දාන්න. දැන් අපි ওই දම් බෙහෙත් කියනවා. කොහොමද බලන්නේ ওই දම් බෙහෙත් වලට කියන ඇත්ත නම දන්න කෙනෙක්? ડોක්ටර් කෙනෙක් එහෙම ඉන්නවා නම් කියයි. හැබැයි අපි දම් බෙහෙත් දන්නේ නැහැ. දන්නවද නැද්ද මොකටද දාන්නේ කියලා? දන්නවනේ. අන්න ඒ වගේ මේ චිත්ත චෛතසික මේවා කටපාඩම් කරන්නත් බෑ මගේ පිංගල්. ඒ කියන්නේ ඒ පොඩි පරාසයක් නෙමෙයි.
මේ පුදුම විදියට විහිදිලා තියෙන ওই චිත්ත චෛතසික සංප්‍රයෝගයේම බැරිත් නැහැ. හරිද? බැරිත් නැහැ. වමනාවෙන් මේකට බැසගත්තොත් පුළුවන්. හැබැයි මම නම් මගේ ඔපිනියන් එක නම් අපිට එච්චර ලොකු කාලයක් නැහැ. මටත් අවුරුදු දැන් තව 20ක් 25ක් වෙනකොට ඉතින් බොහෝ වෙලාවට ඉවරයි. උපරිම හිටියොත් ඈ. ඉතින් මේව කටපාඩම් කර කර ඉන්න වෙලාවට වඩා අවබෝධ කර ගැනීමයි වටින්නේ. දැන් අපි දන්නෝ උපදින විදිය, උපදින්න කර්මය සකස් වෙන විදිය, කර්මය පවත්වාගෙන යන විදිය. දැන් මම මේ කියලා දෙන්නේ මරණ වේලාව. මරණාසන්නය අපිටත් මරණාසන්නය වෙනකොටත් චිත්ත වීති කීපයක් පහළ වෙනවා. හරිද? ඔහොම පහළ වෙලා පහළ වෙලා පහළ වෙලා ඔය ඇත්තන්ගේ මේ ජීවිතයේ අවසානම චිත්ත වීතිය තියෙනවනේ. ඒ චිත්ත වීතිය මොකක් කියලාද කියන්නේ? මරණාසන්න චිත්ත වීතිය කියලා. මොකක් කියලාද? මරණාසන්න චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ මේ ජීවිතයේ පහළ වෙන අන්තිම චිත්ත වීතියට. හරි, මං කියන්නම් ඒකත් හැදෙන විදිය. මරණාසන්න චිත්ත වීති තියෙනවා පින්වත්නි 24ක්. චක්කුද්්වාරික 4යි, සෝතද්්වාරික 4යි, ගානද්්වාරික 4යි, ජීවහද්්වාරික 4යි, කායද්්වාරික 4යි, මනෝද්්වාරික 4වරක් 6. හරි, එකක් විතරක් පෙන්වන්න. ඔන්න මැරෙන්න ලං වෙලා ඉන්නවා. දැන් ඔබ මේ මෙහෙම හිතන්නත් එපා. හරි, මැරෙන වෙලාවට මං මට ඕන එක හිතාගෙන මැරෙනවා. ඒව ඔක්කොම නිකන් ලස්සන කතන්දර. මේ මරණාසන්න චිත්ත විතිය දැනගත්තාම ඒක හොඳට තේරෙනවා. දැන් සමහරු හිතන් ඉන්නවා, මං ওই මොන වැරද්ද කරත් මැරෙන වෙලාවේ මං පිනක් මතක් කරගන්නම්කෝ. ඔයාලට වැඩක් නැහැ නේ ඒක. මට පුළුවන්. මං ලියාගෙන තියාගෙන හරි මතක් කරගන්නවා. එංගත් නේ. මේ මරණාසන්න චිත්ත වීතිය කියන්නේ මේ වෙනකොට ඔබට පින්වත්නි ඔබ ඉතාම දුර්වල කෙනෙක්. බොහොම පොඩි ප්‍රතිශතයයි මේ වෙලාවේ අතිශය සිහියෙන් ඉඳන් මැරෙන්නේ. මේ මරණාසන්න චිත්ත වීතියේ බවංගය තියෙනවා. අපි හිතමුකෝ ඔන්න හාමුදුරුව කෙනෙක් එනවා කියලා. මම මේ කියන්නේ කර්මය මාරු වෙන තැන. පරණ කර්මය නැති වෙලා අලුත් කර්මයේ පරිසම් දෙන්න පටන් ගන්න තැන. මේක ලේසියෙන් අභිධර්ම පොත්පත් වලින්වත් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. හේතුව මේවා සංගවිච්ච දේවල්. මේවා සංගවිච්ච දේවල්. ඒ නිසා මේක තේරුම් ගන්න. අපි හිතමුකෝ ඔන්න හාමුදුරුව කෙනෙක් පිරිත් කීයක ඉන්නවා. දැන් මරණාසන්න චිත්ත වීතිය මොනව හරහාද මේ දැන් යන්නේ ටික ටික? කන ඇහෙන්නේ නැති වෙලා. දැන් හිතන්නකෝ මරණය වෙනකොට කන ඇහෙන්නේ නැති වෙනවා. ඇස් දෙක ටික ටික අඳුර වෙලා පේන්නේ නැති වෙලා යනවා. සුවඳ ගඳ දැනෙන්නේ නැති වෙනවා. කියන්නේ මේ ඉන්ද්‍රිය අක්‍රීය වෙනවා. අත උස්ස ගන්න ඕනි උස්ස ගන්න බෑ. සිමෙන්ති කොට්ටක් වගේ බර වෙනවා මේක. එහෙම අසරණ වෙනවා අපි. ඒකත් මතක තියාගෙන මේ ශාරීරියට සලකන්න. උස්ස ගන්න ඌමනාවාවට උස්ස ගන්න බැරි දවසක් එනවා. ඔන්න දැන් කන් ඔක්කොම අක්‍රියයි. එකම එකයි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ඇහැ. හා මුදුරු ඔන්න පිරිත් කියේ කියනවා. දැන් චිත්ත වීති යන්නේ කා කෙරෙහිද? ස්වාමීනාසි කෙරෙහි යනවා. ඔන්න එයාගේ අවසාන චිත්ත වීතියට එනවා. බවංගය චලනය වුණා. අතීත බවංගය ගියා එකයි. බවංග චලනය වුණා. බවංග උපච්ඡේදනය වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඇහැ හරහා ආපු නිසා මොන ආවර්ජන සිත දෙන්නේ? පංචද්වාර ආවර්ජන සිත. මේව නම් කටපාඩම් කරාට කමක් නැහැ. හොඳේ හිද්දා හතයිනේ මගේ පින්වත්. බැරි නෑනේ නේද? පංචද්වාර ආවර්ජනේ ආවා. චක්කු විඥාණයෙන් හාමුදුරුවන්ව පෙන්නුවා. චක්කු විඥාණිය ගියා. දැන් චක්කු විඥාණිය දැක්කද හාමුදුරුවන්ව දැක්කා කියලා? තාම මේ දැකලවත් තාම දැනුණා විතරයි. අරමුණ හැප්පුණා විතරයි. හරි. චක්කු විඥාණිය ගියා. පිළිවෙලින් සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන පහළ වුණා. හාමුදුරුවෝ කියලා අඳුනගත්තා. අටක් ඉවරයි. ඊළඟට යන්නේ ජවන් පහයි. ජවන් හතක් යන්නේ මරණාසන්න චිත්ත වීතියේ. ඇයි? ඒක දුර්වලයි. මරණාසන්න චිත්ත වීතියේ හතක් යන්නේ නැහැ. දුර්වල වැඩි. පහයි යන්නේ. පහෙන් ඉවරයි. එතකොට 8යි 5යි කීයද? 13ින් ඉවරයි. ජවන් ගිහිල්ලා ඊළඟට කෙලින්ම චුතිය සිද්ධ වෙනවා. කීවෙනි හිතේද මැරෙන්නේ? ඈ? කීවෙනි හිතේද මැරෙන්නේ? 8ක් ගියා. ජවන් 5යි. 14 වෙනි මගේ හිතේදී එතකොට යා මැරුණා. හැබැයි චිත්ත වීතිය තාම යනවද නැද්ද? තව කීයක් ඉතුරු වෙලාද? 15යි 16යි.
චුතිය වුණා. ඊළඟ හිත ප්‍රතිසන්දිය. මොකද්ද? ආයි මේ අන්තරා බව අරහේ ඉන්නවා අය පිංගන්න බලාගෙන ඉන්නවා අය එහෙම එකක් කූඩැල්ලෙක් තමන්ගේ තැන අතහරින්නේ කොහමද? තව තැනක් අල්ලගෙනමයි. චුතිය සිද්ධ වෙන ෂණයෙම ඊළඟ චිත්තක්ෂණය පහළ වෙන්නේ ඊළඟ භවයේ. චිත්ත પરම්පරාව නොසිඳි චිත්ත પરම්පරාව සිඳෙන්නේ නෑ. 14 වෙනි හිතෙන් මැරුණා 15 වෙනි හිතෙන් චුතිය සිද්ධ වෙන 14 වෙනි හිතේ නේද මැරෙන්නේ 8යි 5යි 13 නේ 14 15 වෙනි එකේදී අපි උපදිනවා පින්වත්නි දැන් ඔන්න මෙහෙම එකක් තියෙනවා අපි ප්‍රතිසන්දිය ලැබුවනි යම්කිසි කර්මයකින් ඒ කර්මය තමයි බවංග හිතේ අරමුණක් සාමාන්‍ය ඉතින් අපේ බවංග හිතේ අරමුණ මොකද්ද අපි පෙර ජීවිතේ දැන් ඔයත් මෙතනට ආවේ ගියාත්මේ හාමුදුරුවෝ කෙනෙක් දැකලා කියලා හිතන්නකො එන්න ගියාත්ම දැකපු හාමුදුරුවෝ අපි හිතමුකෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා එහෙනම් මේ පාර ඔගලංගේ ප්‍රතිසන්දි කර්මය මොන මොකද්ද බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ නම කිව්වට කමක් නැහැ නේද නිකන් මම මේ කිව්ව ඔබ දන්න නිසා බවංග හිතේ අරමුණ මොකද්ද ආනන්ද මෛත්‍රී හාමුදුරුවම තමයි ඒක අපිට පේන්නේ ඒක පේන්නේ නැති වෙන්නත් හේතු තියෙනවා කාලේ නැති නිසා මේ වෙලාව නෙමෙයි දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේවා ඔබට තේරුම් ගන්න පුළුවන් බවංග හිත ගැන බලන්න හරි අභිධර්ම මාර්ගයේ පොතේ අභිධර්මයේ මූලික කරුණු පොත්වල මේ බවංග හිත ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා චුතිසිතේ ආරමුණ මොකද්ද චුතිසිතේ ආරමුණ ප්‍රතිසන්දිය ලැබපු ආරමුණම තමයි දැන් ඔන්න ඔබේ අලුත් චිත්ත වීතියට ආරමුණ උනේ දැන් හිතන්න කොහොමද ධම්මවිජය ස්වාමීන් වහන්සේ ආරමුණ උනා කියලා නිකන් දැන් මේ වෙලාවේ මරුණොත් මා වරුමුණ වෙලා නියන්නේ නේද හිතේ කැම බීම ගැනීම අදහසක් නැහෙනේ තියෙනවා නම් ඒ වරුමුණ වෙලා යයි ඔන්න පෙර ජීවිතයේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් ලැබපු උප්පත්තිය දැන් ඔන්න ධම්මවිජය ස්වාමීන් වහන්සේව දැකලා මෙන්න මේ අවසාන චිත්ත වීති යන්නේ ඔන්න චක්කු විඥානය ඇති වුණා සම්පටිච්චනිය ගත්තා සම්තිරණිය ගත්තා වොත්තපණින් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අඳුනගත්තා ජවන් සිත් පහක් ගියා චුතිය වෙනකොට ධම්මවිද්‍ය ස්වාමීන් වහන්සේද චුතිසිතේ ආරමුණ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. චුතිය වෙනකොට ආරමුණ ධම්මවිද්‍ය ස්වාමීන් වහන්සේ බැහැරට ගිහිල්ලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් වෙනවා. ඒක තමයි ඒ හිතේ ආරමුණ. එතන චුතිසිත නිරුද්ධයි ප්‍රතිසන්දිසිතයි හටගන්නකොටම කවුද එන්නේ? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ යනවා. අලුත් භවයට ප්‍රතිසන්දියට මේතර තමයි ජීවිත දෙකක් අතර කර්මය මාරු වෙන හන්දිය. චුතිසිතෙන් ලොප් වෙනවා ආයිත් ඊළඟකට ස්කිප් කරලා ඊළඟකට පන්නලා දෙනවා. තේරුණාද? ගැඹුරුයිද? ඊට පස්සේ ඊළඟ හිතේ ප්‍රතිසන්දිය ලබන්නේ කුසල ආරම්මණයක් නිසා හොඳ දැනක. හාමුදුරුව කෙනෙක් දකින්නේ නේද? එහෙනම් ආපහු සැරයක් ඔබට මේ වගේම භවයක් සකස් වෙනවා. එතකොට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිතේ ආරමුණක් ධම්මවිජය ස්වාමීන් වහන්සේය. භවංග හිතේ ආරමුණක් ධම්මවිජය ස්වාමීන් වහන්සේය. චුතිසිතේ ආරමුණක් ආයිත් අර වගේම තැනකදී ඔබේ කර්මය මාරු වෙනවා. ඊළඟ ජීවිතයේ ආසන්න කර්ම, ආචින්න කර්ම ආදී වශයෙන් එකක් ඇවිල්ලා. තේරෙනවද? ඇයි මේ ආමුදුරු ටිකක් ගැඹුරින් ගැඹුරින් මෙලෝඩියක් තේරෙන්නේ නැති වෙන්නේ කීවේ? නෑ. මේක ඔබට නොතේරෙනවා නම් ඔබ සසර ජීවිතේ මේක පුරුදු කරලා නැති එකේ විපාකය. තේරුන්නේ නැහැ කියලා බය වෙන්නේ පාර මෙලෝඩියක් තේරුන්නේ නැති කිරිවවුලුත් ගිහිල්ලා නිවන් දැක්කම නම් අභිධර්මය අහලා. ඔබට මොනව හරි තේරෙනවනේ මේක නේද? මෙන්න මේ තේරීම තුල සිතේ කෘත්‍ය දැනගත්තොත් මගේ පින්වත්නි යම් දිනක ඔබට එදාට තේරෙයි නාමත් රූපත් යන ක්‍රියාවලියක් ඇත කරන්නෙක් දැන් තේරෙනවනේ නිකන් ලාවට තියෙනව නේද මානසිකාරයක් දෙයිනේ මේක ක්‍රියාවලියක් විතරයි කවුද මම ඔය මම කියනක කැඩෙන්නේ සෝවාන් වෙනකොට තව සෑහෙන්න දුර අපිට යන්න තියෙනවා මේ දික්ටි විසුද්ධිය ගැනයි තාමත් කියාගෙන ඉන්නේ මේ 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 ධර්ම දේශනාව කලේ විශේෂයෙන්ම මේක ටිකක් අමාරු නිසා දැන් ඔබට තේරෙන ඔය අනුමාන ඥානය ඔබ භාවනා කළොත් ඔබට මම අප වෙනවා මේක කරලා හරි ගියේ නැති වුණොත් මං අප වෙනවා සංඥා වෙනුවෙන් මේ බෙහෙත් එක පින්වත්නි මොකද මම හදපු එකක් නෙමෙයි කවුද හැදුවේ ඕ සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යතාතතං සබ්බ ලෝක විසංයුක්තෝ සබ්බ ලෝක අනුපයෝ සියලු ලෝකයේ දැනගත් බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවන් දේශනා කරපු මාර්ගය තමයි නාම රූප හැටියට දැකලා දෘෂ්ටියක් නැතුව
සත්පුද්ගල ආත්මභාවයෙන් තොරව ලබන සක්කාය දිට්ඨිය කියන සංයෝජනය ප්‍රහීණ කිරීම. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ එතකොට? ඔන්න බලන්න මේකෙන් සෝවාන් වෙන්න ඇති. හරිද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ ඔබට. දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. එයා හරිය දුෂ්ටිවල ඉන්නේ. අපි කියනවානේ ඒ කියන්නේ මොකක්ද මේ? එයාට වැරදිලා. එයාගේ දුෂ්ටි අප්පෝ ඔක දුෂ්ටි ලෝකයක්. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයේ දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකටද? පංච උපාදානස්කන්ධය මොකක්ද මේ වරදවා ගැනීම? නාම රූප හැටියට නොදක සත්වයක් ඉන්නවාය මමය මගේ ආත්මය කියලා මමායනය කරනවා. දැන් ඔය ඇත්තෝ ඔන්න මෙහෙම ඉඳගෙන මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කී කී හිටියට සක්කාය දිට්ඨිය දුරු වෙයිද? මේ කල්පිත දුරු කරන්න බෑ. දැන් එහෙම කරු දැන් මම දැකලා තියෙනවා අපේ උපවාස කම්මල තාත්තල කොයි වෙරෙත් හෙඩ්ෆෝන් උත් ගහගෙන මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කොහිද ඔය මගේ කාර්යක කරන්නේ? මම කියලා කන්නේ මගේ කාර්යක කියලා මමෙක් නැත්තම් මගේ කියන්නේ කාට? ඒ නිසා එහෙම කිව්වට මේක දුරු වෙන්නේ නැහැ. මෙන්න මේ භාවනාව කිරීම තුළ ඔබේ සක්කාය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය දුරු වෙනවමද නැද්ද? අභියෝගයක්. කවුරු හරි කියන්න දුරු වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ කිය. දුරු වෙනවමද නැද්ද? මම කියන නිසාද කියන්නේ? බුදුහාමුදුරුව කියපු නිසාද? ඔබටම තේරෙනවද නේද? අන්න සම්දික්තිකයි. ස්වක්කාතයි මුල මැද අග යහපත්. අකාලිකයි. දැන් උනත් අවබෝධ කරගන්න බැරි දුමනාව තියෙනවා නේද? මොකද කරන්න ඕනේ? ඒහිපස්සිකෝ ඇවිල්ලා බල. ඔන්න ධර්මයේ ගුණ. ඒ නිසා මෙන්න මේ භාවනාව කිරීම තුළ සක්කාය පිළිබඳව තියෙන දික්තිය දුරු වෙනදා අපි කියනවා සක්කාය දික්තිය කියන සංයෝජනය ප්‍රහීනයි. සක්කාය දික්තිය දුරු වෙච්චදා විචිකිච්ඡාවක් නැහැ. බුදුහාමුදුරුවෝ කෙනෙක් හිටියද ධර්මයේ ඇත්තද සංඝයා ඇත්තද විචිකිච්ඡාවක් නෑ. ඇයි? යා ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරලා ඉවරයි. විචිකිච්ඡාවක් නෑ. සීලබ්බත පරාමාසත්වය. ඒ කියන්නේ මේ දැන් සමහරු ඉන්නවනේ පින්වත්නි, ඔය කියනවනේ මේ නිවන් දකින්න නම් ඔහොම බෑ. ඔය නියපොතු එකක් හැර එකක් කපන්න ඕනේ. ඔහොමත් ඔබ කරනවා දැන් කීවොත් එහෙම. මම දැක්කම ඊයේ පෙරේදා සෝවාන් ඵලය දෙන තැනකට සල්ලි ගෙවන්න අම්මා කෙනෙක් ගේ උගස් තියලා. සහතිකය ගන්න. මොනවද මගේ පින්වත්නි? ඔය ඇත්තන්ට කවුරු හරි කිව්වොත් එහෙම කිස් ගස් තලයට වලින් උගල්ලන්න ඕනේ කියලා ඔය ඇත්ත නිගණ්ඨනාත පුත්‍රලට වඩා අපං වෙනවා. ඔය ඇත්ත කැමති නිවන් දකින්න. නමුත් සීලබ්බත පරාමාසවල පැටලිලා තියෙන නිසා මේ මාර්ගය අහුවෙන්නේ නැහැ නේද? මේක මෙහෙම දැන් දුක් විඳින්න ඕනේද? මේකේ පින්වත්නි මේ AC එකකද ඉන්නේ? පැදුරේද ඉන්නේ? කාර් එක මොකද්ද? ඒව මුකුත් මේකට අදාළ දැන් අපේ ඇත්ත බලන්නේ එහෙම සෙරප්පු දාන්නේ නැද්ද? හිස බාලද? දෙවුර වහලද? හාඳුරුවන්ගේ ගම කොහිද? හාමුදුරන්ට පොඩි හාමුදුරුවරු කීයක් ඉන්නවද? අනේ තාම චූටිනේ. ඒවා මුකුත් මේකට අදාළ නෑ. ඉන්නේ කොහිද? කනේක කන්න. ඉන්න තැන ඉන්න. යන විදිහට යන්න. ධර්මය අවබෝධ කිරීම කියන්නේ එකක්. ඔබ ඔය හිතන් ඉන්න පරාමාස කියලා කියන්නේ වෙන එකක්. අන්න සෝවාන් වෙච්ච කෙනා සීලබ්බත පරාමාස අතහරිනවා. මොකද එයා දන්නවා නිවන් දකිනවා නම් අත්ති කිලමතානු යෝග්‍යත් කාමසකල්ලිකානු යෝග්‍යත් කියන අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් විතරයි කරන්න පුළුවන්. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහීනයි, විචිකිච්ඡාව ප්‍රහීනයි, සීලබ්බත පරාමාසය ප්‍රහීනයි. ඒ කියන්නේ කවුද? සෝවාන් වෙච්ච ඔන්න බෙහෙත් එක දුන්නා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කොට්ටියට තියාගෙන ඉන්න. එතකොට කවදා හරි දවසක සෝවාන් වෙන්නේ නැත. ගෙදර ගිහිල්ලා මේව කල්පනා කරන්නේ. මේ ධර්මදේශනාවේ කියවපු කාරණා මං හිතන්නේ නැවත විකාශය වෙනකොට ලියා ගන්න වටිනවනේනේ. මේ පින්වත්නි පොත්පත් රාශියක තියෙන කරුණ එක තැනකින් අහුවෙන්නේ නැහැ මෙහෙම ලේසියෙන්. මේවා ලියාගෙන තේරුම් කරලා දුන්න උපමා මතක තියාගෙන නැවත නැවත යෝනිසෝ මනසිකාරය කරන්න එයින් ඔබට ධම්මානුධම්ම පටිපත්තිය පිළිටන්න පුළුවන්. ඒ නිසා කාල වේලාව මිලා ගිහිල්ලා තියෙන නිසා ධර්මදේශනාව එතනින් එහාට කරන්නේ නැහැ. මේ අති දුරව බෝධ වූ චිත්තේ කෘත්‍ය පිළිබඳව මනවින් වටහාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ඵල නෙලාගෙන උතුම් නිවනින් නිවෙන්න මේ කුසල් ඔබට මට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මිසියලු මියගිය ඥාතීන් මේ පින්පෙත් දැක බලා සතුටටපත් වේවා. පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරණ හැම දිනෙකටම හැම දිනෙකම නමින් මිය පරලව යන්නට යදුණු
ඥාතීන් සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් ඉක්මනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි නොපැමිණි සියලුම සම්මැද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලා බෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් දැකබලා සතරටපත් වේවා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අවසාන වශයෙන් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ රැස් කරගත්තා වූ ධර්මඥානයත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ මේ කුසලයත් ඔබට මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම ගුණපිළිවෙත් පුරා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස පවතිවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා පැතු බෝධියක් වෙත්නම් පැතු බෝධියකින් සුවසේම නිවෙන්නට මේ කුසල් ඔබ අපිට සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා හැම දිනකම සම්මා සම්බුදු සරණයි.